තමන්ගේ ලක්මෑණියන්ට ආදරය කරපු ආදරණීය සොයිරු සොයිරියන් ලක්මෑණිගේ තුරුලේම වැළලුණා. ඒ වගේමයි මීට නොබෝ දිනකට කලින් පාස්කු ඉරිදාව තමන්ගේ ආගමේ තමන්ගේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ වෙනුවෙන් පල්ලිවලට එක් රැස්වුණු මගේම ආදරණීය සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. මේ සූදානම එදා සිට අද දක්වා අපි වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් දිවිපිදු ඒ සියලුම දෙනා සිහි කරන්නට. ජපානයේ වෙසෙන අපි ශ්‍රී ලංකිකයන් විදිහට අපිට කළ හැකි දේ කළමු. විනාඩියක නිශ්ශබ්දතාවයකින් ඔවුන් සැම සිහිපත් කරන්නටයි ඔබට. ස්තුතියි. හොඳයි. මෙතෙක් පටන් අපි අපේ කතිකාවත ආරම්භ කරමු. අපේ හාමුදුරුවනේ, මගේ ආදරණීය අම්මේ තාත්තේ, අපිට ඇත්තටම අවශ්‍ය කුමක්ද? අපිට ඇත්තටම අවශ්‍ය වන්නේ එකම නීතියක් මත පදනම් වෙච්ච, ඒ වගේමයි හැමෝටම එකමෙන් ගරු කරන, ජනතාවගේ පරමාධිකාරී බලයට ගරු කරන රාජ්‍යයක්. හැබැයි ඔබටත් මටත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අද, හෙට, අනිද්දාට අපි මේ ප්‍රාර්ථනා කරන රාජ්‍ය අපේ ශ්‍රී ලංකාවට හිමි වේවිද? මම ඔබට ඒ පිළිබඳව හිතන්නට ඉඩ අරිනවා. ඔබට මතකයි, එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව ඇතුලේ, මගේ පුංචි රට ඇතුලේ, අපි ගෙවපු බදු වලින් සමහරක් පිරිසක් තමන්ගේ පවුල් නඩත්තු කරගත්තා. ශ්‍රී ලංකාව තුල ඔබ මම නොදන්න විනිමය වංචා, මුදල් වංචා බෙහෙවින් සිදු වුණා. ඔබට මතක් කරලා දෙනවා නම් BMW රථ 1670කට වඩා රුපියල් බිලියන 16කට වඩා බදු මුදල් වංචා කරපු මිනිස්සු, දේශේ පාලකයන් ශ්‍රී ලංකාව තුල හිටියා. ඒ වගේමයි හැමෝම ශ්‍රී ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි, මුළු මහත් ලෝකයක් ආදරය කරපු විල්පත්තුව කෑලි කෑලි කරලා මගේ රටේ ස්වභාව සෞන්දර්ය නැතිනාස්ති කරපු පාලකයන් පිරිසක් මගේ ලංකාව තුළ හිටියා. මගේ රත්තරන් අම්මේ තාත්තේ, මෙවන් රටකටද ඔබේ මගේ දුවපුතා අනාගතයේදී පය තබන්නේ? ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී ඔබට මට තවදුරටත් සිනහා මුසු මුහුණින් ලස්සනට කතා කරන්නට හැකියාවක් නැහැ. ඔබත් මමත් ජපානයේදී මුහුණ දෙන සුලභ අත්දැකීම, මෑතකාලීනම අත්දැකීම අපෙන් ජපන් ජාතිකයන් අහනවා, ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් කොහොමද? අපිට ආපහු ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන්න පුළුවන් වෙයිද? මේ ඔබත් මමත් දෛනික ජීවිතයේ ජපානයේදී ලබා ගන්න අත්දැකීම. ඉතින් මගේ රත්තරන් අම්මේ තාත්තේ, ඒ ප්‍රශ්නයට ලබන අවුරුද්දේ උත්තරයක් ගේන්නටයි අපේ මේ සූදානම. 2020 ජනාධිපතිවරණයේදී ඔබත් මමත් කටින් නොකිව්වට හිතින් හිතන 225 දෙනාව අහක් කරලා ඒ වෙනුවෙන් ඔබේත් මගේත් අත අරගෙන පෙරටුගාමී වන්නට දියසෙන් කුමාරයෙක් ශ්‍රී ලංකාවලේකටම එරෙහිව අනාගතයේදී
ನಂದು ಕೊಡಿತುವಕ್ಕು ಮಹತ ಒಬೇ ಮಗೆ ಮಲಗೆದರಟ ಮಗುಲ್ಗೆದರಟ ಎನ್ನೆ ಎಕಕ್ ನಹ ಹೆಬೈ ಒಬೇ ಮಗೆ ದುವಾಪುತಾಗೆ ಅನಾಗತೆಯಟ ಲಸ್ಸನ ರಟಕ್ ನಾಗಾನಂದ ಕೊಡಿತುವಕ್ಕು ಮಹತಾನಂಟ ಒಬ ಅಪಸಮ ಆಮಂತ್ರಣೆಯ ಕರನ್ನಟ ගෞරවතර ස්වාමීන් වහන්සේගේ අවසරයි පැමිණ සිටින සියලුම නෝනාවරණි මහත්වරුනි මෙවැනි හදිසි සංවාදයකට ජපානයට ආරාධනා කරපු මේ සංවිධානය කරපු බුද්ධික හේරත් මහතා ඇතුළු අනිත් සියලු දෙනාම තමන්ගේ මව්බිම වෙනුවෙන් ඒ හඬ කෙසේ හෝ අපි මේ මුහුණ දීලා තියෙන බරපතල අභියෝගයෙන් මාතෘභූමිය ගලවා ගැනීම සඳහා මේ ගෙනියන අය කිසිදු බලයකට නැවතුව නැහැ මේ ශක්තිය ඔබ අපේක්ෂා කරන ඒ සිහිනය එක සිහිනයක් නොවේ සැබෑවක් කිරීම සඳහා මේ දියත් කළ සටන අය කිසි කෙනෙකුට නවත්වන්න පුළුවන් සටනක් නොවේ එයට හේතු කාරණා ඔබ දැනගනි පස්සේ මේ ස්වාමීන් වහන්සේත් හැවෝ කීප දෙනෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ මේ ලංකාව වගේ රටක ඔබට ලොකු ජීවිත තර්ජන පවා එල්ල වෙයි කියලා එහෙම දේවල් වලට මුහුණ දෙන්නේ නැතුව මේ වගේ අභියෝගයක් ගන්න නැතුව කරන්න බෑ නමුත් මේ දේ කර කියන්න ඕන ඒ අර තරුණ පුතා කියපු දේ ඒක ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කිරීම සඳහා ඒ ගත්ත පියවර එක අංගලක්වත් හොල්ලන්න නැතුව අනිවාර්යෙන් ඉෂ්ට කරනවා කියන එක මම ඔබට කියනවා ඒ පුතාගේ හඬය ඔබට අවස්ථා කීපයකදී අද ඔබේ මාතෘභූමිය මුහුණ දීලා තියෙන බරපතල ඛේදවාචක කතා කළා. ඔබ දකින්නවා ඇති මම මේ වැඩ කතා කරන අතර මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනවා මට ඒකට නිර්භයව උත්තර දෙන්න. ශ්‍රී ලංකාවට මේ තත්ත්වයට උදා වෙලා තියෙන ප්‍රධානම හේතුව මේක මට හරිය අමාරුයි මේ මගේ මාතෘභූමිය ආයේ ඔළුවට දාන්න හරිම අමාරුයි ඇඟිල්ලේ දුවන්නේ කොළ පාට නිල් පාට රතු පාට සත්තර මේ අපි රටේ පුරවැසියෝ පත්තලද ඒක හරිම ඛේදවාචකයක් කොච්චර ඔළුවට යන්න කිව්වත් කිසිම රටක් ලෝකේ අංග ලක්පත් ඉස්සරහට යන්නේ නැහැ නීතියේ ආධිපත්‍ය නැත්තම් ඒක කිව්වට ශ්‍රී ලංකාවේ පුරවාසියන්ගේ ඔළුවට මේක දාන්න හරිම අමාරුයි. දැන් මම ඔබෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය. දැන් ඔබ ජපානයේ සමහර අවුරුදු 10 15 20 ඉන්නවා ඊටත් වැඩි 20 30 ඉන්නා ඇතිනවා. මේක මේ මම මේ දෙන්න හදන මැසේජ් එක මේක ලයිව් යන හින්දා ලෝකෙ පුරා මට මේක ඉතා වැදගත්. මේක තමයි මට කොහොම හරි මේ මැසේජ් එක තමයි මට දෙන්න අවශ්‍ය මගේ රටේ පුරවැසියන්ට. රටක නීතියක් සදාචාරයක් සભ્યත්වයක් විනයක් නැතුව අඟලක්වත් යන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. දැන් ඔබ ජපානයේ මෙච්චර කාලෙ ඉන්නවා. ඔබ දකිනවා ජපානයේ මේ විදිහට පවතින පාරේ යනකොට තියෙන විනය ඒ වගේම ජනතා පරමාධිපත්‍ය ගරු කරමින් රජය යන යෝජනාවක් ජපාන් රජයේ ප්‍රතික්ෂේප කළා. ඒක තමයි ජනතා පරමාධිපත්‍යට ගරු කිරීම කියන්නේ. නමුත් ශ්‍රී ලංකාව මිට වැඩි හාත්පසින් වෙනස්. අවුරුදු 71ක් තිස්සේ මේ රටේ තවමත් වන්නේ ජනතා පරමාධිපත්‍ය කියන එකට අංශු මාත්‍රයකවත් වටිනාකමක් දෙන්නේ නැහැ.
ඔබ අතට පත් කරපු මේ පොත් පිංච මේකේ බලන්න පළවන මෙතන බලන්න මම ඔබට ආරාධනා කරනවා ජනතා පරමාධිපත්‍ය කියන දේ මොකක්ද කියන එක. දැන් ඔබ දකිනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන මේ කියන පාලන ක්‍රමයේ ක්‍රියාත්මක වන ඕනම රටක අර පුතා කියපු විදිහට ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව විධායකය කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඊළඟ අධිකරණය ඒ කියන්නේ ඔබේ මතක දැනද ඔබේ අධිකරණ බලය බල ගන්නවා නායතන තු දෙවියන් වහන්සේගේ අධිකරණ බලයක් නෙවෙයි යොවුන් ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රමවේදය තමයි මේක තමයි අපි කියන්නේ ජනතා පරමාධිපත්‍ය කියන්නේ. මේ දියුණු රටවල ඒකට ඉහළින්ම ගරු කරනවා. නමුත් ලංකාව වගේ රටවල සත්ත පහකට මායින් කරන්නේ. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔබ දැක්කා අර හඳුන්වා දීමේ කතාවේදී පුතා කියුවා පසුගියදා අරවිත් මහා විනාශය. ඒක ඇතුළාන්තය ඔබට හෙළිවුණාම ඔබ මවිතයට පත් වේ. මේ සම්බන්ධයෙන් කාර්ඩිනල්තුමත් එක්ක නාගානන්ද කතා කළා. ඔහු හම්බ වෙලා එතුමත් එක්ක. මේවා ඇතුළේ තියෙන ලොකු කතා. මේගොල්ලෝ අපේක්ෂා කළේ නැහැ මේ වගේ විනාශයක් වෙයි කියලා. ඒක තමයි අර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වේ මෙච්චර විසාන ලැබෙනවාසයක් වෙනයි කියලා අපේක්ෂා කළේ නැහැ කියලා. මේගොල්ලන්ට උවමනා වුණා යම් තරමක රටේ නොසන්සුන්තාවයක් ඇති කරලා ඒකෙන් වාසිය ගන්න. නමුත් ඊට වැඩි දේවල් ගොඩක් සිද්ධ වුණා. මේක ඛේද වාචයක නෙමෙයි. මේ වගේ අවස්ථාවක ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයට පිළිඳින තියන්න ඕන පුළුවන්කම තියෙන කොන්ද කෙලින් තියාගෙන ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න. ලංකාවේ ඒක නැහැ. පසුගිය 29 වෙනිදා ඔය මියගිය අයගේ 300 ගානක 400 ගානක බරපතල තුවාල ලැබ අයගේ ශක්තිය ඒක අයිතිය වෙනුවෙන් මේක අධිකරණයට ගෙනාව. මේ ගෙනාවේ බරපතල මේක කියන්නේ රටේ නීති තමන් දැන දැනම තොරතුරු ඔක්කොම ලැබිලා ඔබ දකින්න ඇති මීඩියාවල මේ අපරාධය ගැන ඔක්කොම රජය දැනගෙන හිටියා. ඉන්දියන් ඉන්ටෙලිජන්ස් වලින් මේ ඔක්කොම කිව්වා. මෙහෙම තියෙද්දි ඒ සම්බන්ධව කටයුතු නොකිරීම බරපතල වසර 5ක සිරගත යුතු කළ යුතු අපරාධ වරදක්. මේක ගත්තම ශ්‍රේෂ්ඨාධිකරණයට ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයේ හැසිරිච්ච ආකාරය ඉතාමත්ම පිළිකුල් සහගතයි. පැය භාගය ඉල්ලුවේ කරුණා කළා පැය භාගයක් දෙන්න මේ නඩුව ඉදිරිපත් කරන්න කියලා දුන්නේ. ආයතමල් මේ මාසේ 6 වෙනිදාට මේ 25 ගිය මාසේ 29 වෙනිදා අග්‍ර මිනිස්ටර් කාර්යාලයට කිව්වා මේක ඇවිල්ලා ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක්. මේක රටේ මහ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒක දෙන්න ආය නැවත කියලා දින තුනක් දුන්නා. ඒ දුන්නේත් නැහැ. මේක තමයි අපේ රටේ තියෙන බරපතල ඛේද වාචකය. රටක් හැටියට ඔබේ මාතෘභූමිය මේ විදිහට ගංගේ ගහක කුණු කාණුවේ ගසාගෙන යන්න වෙන කිසිදු හේතුවක් නිසා නොවේ. ඔබේ රටේ නීතියේ ආධිපත්‍යයක් නැති නිසා. ඒ වගේ තමයි මේ රටවල් වල යුරෝපේ ඒ රටවල් ලස්සනට තියෙන මට හරි කැමති දකින්න මුහුණු වලින් පේනවා තමන් රටේ ජීවත් වෙනකොට කොච්චර අපේ රටේ මිනිස්සු ජීවත් වෙනකොට මුහුණෙන් පේනවා කොච්චර පීඩනයකට පත් වෙලා දවස ගත කරන එපා වෙච්ච දේවල්. නමුත් ඒක නෑ මේ රටේ මුහුණු වල. ඔබ ජීවත් වෙන්නේ එහෙම පරිසරයක් තුර නෙමෙයි. මේ රටේ මම ඔබෙන් අහනවා අගමැති ඇතුළු අමාත්‍යවරු ඇතුළු මන්ත්‍රීවරයෙකුට රටේ බුදු සම්පත් මං කොල්ල කාලේ නිදහසේ එන්න පුළුවන්ද? පුළුවන්ද? බැ. විනිශ්චකාරවරයෙකුට පුළුවන්ද ඔබේ අධිකරණ බලය අවභාවිත කළා මං කොල්ල කාලා මේ රටේ ජනතාවගේ බලය වංචා කරපු පුදු දේපොළ මං කොල්ල කාපු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අධිකරණ බලය තමන් ක්‍රියාත්මක කරන අධිකරණ බලය අවභාවිත කළ බේරෙන්න පුළුවන්ද? බැ.
ලංකාවේ මොකද්ද තත්ත්වය? ඔබේ අධිකරණ බලය වංචා කරපු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චකාරවරු හතර දෙනෙකුට ඔබ දැක්කා. අර මොහාන් පීරිස් කිව්වා මා වෙලවන් දෙපා ඕන තීන්දුවක් දෙන්නම් කැමති කෙනෙක් විනිශ්චකාරවරුන්ට පත් කරන්න කියලා ඔබ කිව්වා. එහෙම කිව්වා. මොනවද ඒ? ඒක තමයි ඔබේ අධිකරණ බලයේ බිඳුවටම පාවතුනා. ඒක තමයි අධිකරණයට කරන්න පුළුවන් ලොකුම නිගාව. ඔබ දැක සරත්ෙන් සිල්ල කිව්ව මොනවද? මම මේ හිරේ යන්න ඕනි මිනිහා තියාගත්ත කිව්වා. මේ වගේ විනිශ්චකාරවරු 6 දිනකට විරුද්ධව බරපතල දූෂණ චෝදනා නඩුවක් ගෙනහපුවම අධිකරණයේ කටයුතු කරපු ආකාරය ඉතාමත් පිළිකුල් සහගතයි. අවුරුදු 3කටත් වැඩි දැන් ඒ නඩුව. ඒ නඩුව මේ ඒකෙන් මේ මේ මෙතන තියෙන ලොකු ඝට්ටනය. මොකද ඝට්ටනේ? ඔබේ ඇති ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙච්චි මම තවම මේ කට්ටිය දකින්නේ මේ ක්‍රමවේදයට ලොකු තර්ජනයක් විදිහට. ඇත්තටම තර්ජනයක් තමයි. මේක මේ රට මෙහෙම යන්න බෑ. මට කිසි කෙනෙක් ජනාධිපතිවරයා ඉඳලා පල්ලෙහාම ඕන කෙනෙක්ගේ සත්ත පහක වගකීමක් නැහැ ඔබේ ඇති මං කොල්ල කරනවා නම්. ඒක තමයි රටේ වෙන්නේ. ඔබ දකින්නේ ඇති අර පර්මිට් කේස් එකක් තියෙනවා. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරු මේ ඔක්කොම මේ වගේ රටක නම් පේලියට හිරගෙදර. මම ඔබට කියන්න ඕනේ මට මතකයි එංගලන්තේ මන්ත්‍රීවරු 10 දෙනෙක් හිරගෙදරය. ශ්‍රී ලංකාවේ ඕන මං කොල්ලයක් කළා නිදහසේ ඉන්න පුළුවන්. රටේ නීතියක් නැහැ. එක්කෙනෙක් මිලියන 33 හමාර ගානේ ඔබ අහලා ඇති රටේ ජනාධිපතිවරයෙක් වෙහිගල්ලා ගෙනාව පර්මිට් එකකට. ඔහු 2015 ජනවාරි 8 ජනාධිපතිවරයා ඉන්නේ 2016 ඔක්තෝබර් වල ගේන වාහනයක්. බය නැහැ එච්චරට. ඇයි? දැනට තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ආරක්ෂාවක් දීලා තියෙනවා. නීති ඉදිරියට ගේන්න බෑ. මොන මංකොල්ලයක් ගෙනාවත් මොන අපරාධ වරදක් කළත් මොන සිවිල් වරදක් කළත් නීතියෙන් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා, ආරක්ෂාවක් දීලා තියෙනවා. අධිකරණයට ගේන්න බෑ. ඒකින්ද ඔහු 2015 ජනවාරි 8 ජනාධිපතිවරයා ඔහු වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 ඔක්තෝබර් මාසේ ගේනවා. මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී, නවනගරය පොළොන්නරුව කියලා ගෙනාව මිලියන 33 හමාරක් බදුවයි. ඔබට අදහන්න පුළුවන් මේක රටක මෙහෙම වෙන්න පුළුවන්ද? මේකේ දැඩි අභියෝගයක්. මේකේ මේ ප්‍රශ්නේ ගෙනාවම අධිකරණයේ හැසිරිච්ච ආකාරය, නීතිපති හැසිරිච්ච ආකාරය, ලංකාවේ දූෂණ කොමිසමේ හැසිරිච්ච ආකාරය ඉතාමත්ම පිළිකුල් සහගතයි. දූෂණ කොමිසම මේ සම්බන්ධයෙන් කිසි දෙයක් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. රටක දූෂණ කොමිසමක් තියෙන්නේ මොකටද? ඔබේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය වංචා කරන, එහෙම නැත්නම් අධිකරණ බලය වංචා කරන ඕන කෙනෙකුට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන එක කළේ නැහැ. නොකරපුවාම මේ සියලු දෙනාට අමතරව දූෂණ කොමිසමේ සියලුම සමාජිකයන් සමග නීතිපතිත් එක්ක ගෙනාව අධිකරණය හමුවට නීතිය ක්‍රියාත්මක කරන. මොකද දුන්නේ විනිශ්චකාරවරු එක්කෙනා 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 නඩුවෙන් ඉවත් වුණා. රටක මොකද්ද වෙන්නේ? කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කියලා නන්ද මාලිකවා 6 දිනක අයින් වුණා. අන්තිමට පහුගිය මාර්තු මාසයේ කොළසෙන්ද අග්‍ර විනිශ්චකාරවරයාත් අයින් වුණා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? මේ ක්‍රමවේදයෙන් කරන්න පුළුවන්ද? 2009 ඉඳලා 2019 දක්වා ඔබේ අයිතිය වෙනුවෙන් කිසි කෙනෙකුට නාගානන්ද ඉස්සරහට ආවට ගියාට එළ වැඩක් නැහැ. මේක ක්‍රියාත්මක කරනකොට මම දැක්ක දේ තමයි ඔබට කියන්නේ මේ ක්‍රමවේදයත් එක්ක මේ රට ගොඩ ගන්න බැහැ. අධිකරණයේ වැදගත් නඩුවක් වෙනකොට කාපට් එක යට රිංගනවා නම් ඒ අධිකරණයෙන් වැඩක් නැහැ.
ඔබ බලය මම කියන්න ඕනේ ආණ්ඩුක්‍රම යථාවේක් තියෙන 105 වන වගන්තියේ ජනතාවගේ අධිකරණයේ බල ගැන්වීමේ ආයතනය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ හානි අධිකරණ පද්ධතිය ලංකාවේ එක වෙන්නේ නැහැ ඒ නිසා තමයි තීරණය කළේ මේ කොහොම බලලා මේක මෙහෙම කරන්න බෑ මේක මහා ජනතාව ඉදිරියට ගේන්න ඕන මහා ජනතාව බල ගන්න ඕනේ මේ තමන්ගේ තම දැනුවත් කරන්න ඕනේ මොකද්ද අපේ බලය කොහොමද අපි මේ රට අර පුතාගේ විදිහට මේ මංකොල්ලකාරයෝ 225 ඇතුළු එක්කෙනා ජනාධිපති තැක මේ මොවුන්ගෙන් බෙදා බේර ගන්න කියන එක ඒකට තමයි මම මේක පිළියෙල කළේ මේක හොඳට බලන්න මේක පිළියෙල කළේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සිදුරු ටික ඔක්කොම වහලා දාන්න අර මම ඔබට කිව්වා දැනට තියෙන ඒ ඔහුට දීලා තියෙන ඒ ආවරණය සම්පූර්ණයෙන්ම ඉවත් කළා දැන් ඔබ දැක්කයි පෙරදාර අවුරුදු 29ක් කිරේට ගියා ස්වාමීන් වහන්සේ ගෙදර ඇරියා සම්පූර්ණයෙන්ම ඉවත් කළා ඒ අවභාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා ජනාධිපතිවරයාට මින් ඉදිරියට අධිකරණයේ විනිශ්චකාරවරු තමන්ට ඕන විදිහට නටවන්න බැරි වෙන්න මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ කිසිදු විනිශ්චකාරවරයෙක් ඔහු ඉදිරියට දూరు දෙන්න එන්නේ නැහැ ඒක කරන්න ඕන අපි ඔබ අහලා ඇති බල්ලතල්ල බෙදීමේ සිද්ධාන්තය කියලා එකක් තියෙනවා මේ ආයතන තුන වෙන වෙනම තමන්ගේ ශේත්‍රය තුල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ වැඩේ රටේ කෙරෙන්නේ නැහැ ඒක කිසිදු විනිශ්චකාරවරයෙක් මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ එන්නේ නැහැ ජනාධිපතිවරයෙකුට දూరు දෙන්න ඕනම විනිශ්චකාරවරයෙකුට තවත් විනිශ්චකාරවරයෙක් හමු වේ දూరు දෙමේ බලය මේක දීලා තියෙනවා මේකේ හඳුනාගත්ත ලොකුම වෙනස තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔබට ඉදිරිපත් කරනවා මේ ලබන මැතිවරණයේදී ජනාධිපති වෙතින්නේ මේ නාගානන්ද අපේක්ෂකෙක් හැටියට ඒක පාස් කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි ඒක සම්මත කරන්නේ පාර්ලිමේන්තුව නෙමෙයි ඔබට ප්‍රශ්න කරනකොට මේ සම්බන්ධයෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ රටේ මම ඔබට කිව්වා පරම අධිකාරිය වන්නේ කවුද ඔබ පරණම අධිකාරිය වන ඔබෙන් අවසර ඉල්ලනවා අගෝස්තු මාසයේ දක්වා මේකේ වරින් වර ඔබේ අදහස් උදහස් ඔක්කොම සලකලා වරින් වර මේකේ සංශෝධන මේ හතරවැනි එක තව දෙකක් තුනක් හතරක් වෙන්නත් පුළුවන් ඒ අන්තිමක ආපම අගෝස්තු වලින් පස්සේ එනවා සම්පූර්ණ පොත ඔබ ඉදිරියට ඒකේ ආය මංකොල්ලේට තක්කඩි කමට අංශු මාත්‍රයක් වදිනක් නෑ ඒක සම්පූර්ණයමයි කළා අර පුතා කීපෙදේට එක රටක් එක දයක් එක නීතියක් කියන සංකල්පය මත ගේන්නේ තේසවලාමේ නීතිය මුස්ලිම් නීතිය කියන්නේ ශාරියා ලෝ වය කරන වැඩ සම්පූර්ණයෙන්ම ලංකාවෙන් අයින් වෙනවා පුද්ගලික නීති සියල්ලම ලංකාවෙන් අයින් කරනවා මොකද මේ රට තියෙන සම්පත් ප්‍රමාණය දිහා බැලුවම ඔතන නෙමෙයි ඉන්න ඕන කාන්වේ ගසා යන රටක් නෙමෙයි ඊශ්‍රායලයට එක සම්කම්පය කරපුවම ලංකාවේ තියෙන ඊට වඩා අට ගුණයක සම්පත්. නමුත් අපේ රටේ කනගාටුව කියන්නේ රාජ්‍ය නායකෙක් එකෙක්වත් පහළුන්නේ නැහැ තමගේ මව්බිම හරතැනකට ගියේ. ඒ නිසා මේ කරන සංශෝධන මේක ගෙනාවුවෙන් පස්සේ ජනාධිපති ධූරය කරේ ඔබේ තුමන සිහිනයක් ඒක ඉවත් විය යුතුයි කියලා. මම මොකද මේ ගැන පොඩි වෙලාවක් ගන්නවා මොකද ලෝකෙම අහනවා කොහොමද එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා මේකයි ක්‍රමවේදය මේකයි රටේ පරම අධිකාරිය ඔබේ ඔබ සේවකයෝ ටිකක් පත් කරලා යවනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා හදපල්ලා වැඩපිළිවෙලා ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා රට හරියට ක්‍රමවේදයකට කරපල්ලා මේ යන සේවකයෝ ටික හදගන්න හදාගන්නා ක්‍රමවේදය රට මංකොල්ල කණ්ඩ නම් හදාගන්න ලියවිල්ල ඒ සඳහා නම් ඔබේ 225 පිළිගන්නවද පිළිගන්නවද පිළිගන්නේ මේ හදන ක්‍රමවේදය මේක දැන් 225 125ට අඩු කළා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා සේමා සීමා නිර්ණය කිරීමේ කොමිසමේ ලේකම්වරයා සමග සාකච්ඡා කළා දැන් ඒක අඩු කළ තියෙන 60 දක්වා පාර්ලිමේන්තුවට ලංකාවේ පාර්ලිමේන්තුව 60යි මේක ඔබ සම්මත කරපු ක්ෂණයකින් කොහොමද ඔබ සම්මත කරන්නේ ඔබේ ඡන්දය ප්‍රකාශ කළා
ඔබ ඡන්දයේ මේක පිළි අරගෙන ඔබට මේ සමග ඉදිරිපත් කරන මැතිවරණ ඔහුගේ ප්‍රකාශනය සමග ඔහු දෙන ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා මේක ඔබ සම්මත කරන්න පිළි අරගෙන ඔබ ඒක සම්මත කරපු ක්ෂණයකින් ඔබ පත් කරන ජනාධිපතිවරයාගේ සහතිකයත් සමග ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේය. ඇයි? ඔබේ නියෝජිතයෝ මෙතෙක් කල් ඔබ පාවා දුන්නා. ඒකෙන්ද අපි චේතනාන්විතවම උවමනාවෙන්ම තියෙන ව්‍යවස්ථාව අපි පස කළා. අපේ බලය අපි ක්‍රියාත්මක කළා. අපි ක්‍රියාත්මක වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවේ. ඒක අභියෝග කරන්න කිසි කෙනෙකුට බෑ. ඇයි? ඔබයි බලතරය. තියෙන මොකද්ද ඒතකොට? පාර්ලිමේන්තුවේ ක්ෂණිකේ විසිරුවා හරින්නේ ඔය තියෙන කා පර්මිට්, ලිකර් පර්මිට්, ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට් ඔබ දන්නවා දැන් තියෙන ඒවා. තාමනක් තියෙන. ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට් ඊළඟට තියෙන පෙට්‍රල් ෂෙඩ්, පෙන්ෂන් සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. රටකට ඕනේ පාර්ලිමේන්තුවට ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන රටේ පරමාධිකාරී ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව මිසක් මංකොල්ලකාරයෝ ලංකාවට තවදුරටත් එක්කෙනෙක් කතා අවශ්‍ය නැහැ. ඒ 60 දෙනෙක්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව මේ ව්‍යවස්ථාව ප්‍රකාරව තමයි කැඳවන්නේ. මම අදත් දැක්ක ජපානයේ මම ඇහුවා එක එක තැන්වල චූටි පෝස්ටර්ස් තියෙනකොට මොනවද මේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මැතිවන්නේ. ඔබ දන්නවා ලංකාවේ කොහොමද? හැම තැනම කටවුරු. තාප්පයක් ගන්න දෙයක් නැහැ. හැම තැනම තියෙන බිල්බෝඩ්ස් මේ අතිවිශ මොනවද මේ රටක ඕද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඉතින් අලුත් ව්‍යවස්ථාවේ තියෙන ප්‍රමවේද යනුව ඔව ඔක්කොම තහනම්. මොනවද? ඔය තියෙන කටවුට්ස්, ඔය තියෙන පාරේ ගහන පෝස්ටර් සම්පූර්ණයෙන්ම තහනම්. පොදු ප්‍රවාහන සේවයේ බස් සිය ගණන් අරන් යන එක සම්පූර්ණයෙන්ම තහනම්. ඒක තමයි මේ ලංකාවට ලොකුම විනය. මොකද්ද? බිලියන් ගණන් වියදම් කරන පාර්ලිමේන්තුවට එන්න. ඒක තමයි ආපුවම මංකොල්ලේ බලාගෙන ඉන්නේ මේකට. සම්පූර්ණයෙන්ම අහෝස කළා සෑම අපේක්ෂකයෙකුට දෙනවා විද්‍යුත් මාධ්‍යයෙන් යම් කාල පරිච්ඡේදයක්. එතකොට ඔබටත් මැතිවෙන්නේ එන්න පුළුවන් බිලියනකට එන්න පුළුවන්. හැබැයි දැන් හැබැයි මේ කාවට පස්සේ ඔය එක්කෙනෙක්වත් මැතිවෙන්නට උත්සාහ කරන්නේ නැහැ. ඇයි? වැඩක් නැහැ. ඇයි? මංකොල්ලේට ඉඩක් නැහැ. මංකොල්ලේට මේක බලන්න අන්තිම පිටේ තියෙන විගණක ආධිපතිවරයා සම්බන්ධයෙන් වැදගත්ම ක්‍රමවේදයක්. මීට පස්සේ ඔය කෝටි ගණන් ටෙන්ඩර් හොරෙන් tire පිටපස්සේ ඒව කරන්න බෑ. මෙගා ටෙන්ඩර්, මෙගා ප්‍රොජෙක්ට්ස් කිසිම ගිණුමක් ජනාධිපතිවරයාගේ ඕන කෙනෙක්ගේ විගණක ආධිපතිවරයා උඩින් ටෝච් එකක් ගහලා ඉන්නවා. ඒව සම්පූර්ණයෙන්ම නවතිනවා. කොටිම ජනාධිපතිවරයා ඔබ පත් කරන ජනාධිපතිවරයා මේකේ තියෙන අන්තර්කාලය විධිවිධාන ප්‍රකාරව ඔහු ඒ ක්ෂණයකින් අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. ආයේ ඔබට ඇවිල්ලා එකක් කියලා තව එකක් කියලා පොරොන්දු ඔබ දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊළඟට කවුද? මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මේ කට්ටියම ඔබට කියලා ආවේ මේක අයින් කරනවා කියලා. නමුත් මේක එහෙම නෙමෙයි. ඔබ සම්මත කරපු ක්ෂණයකින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඒ දුරේ අහෝසි වෙනවා. ඒක තමයි ඒකේ අගය. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ඌ තියෙන මහා කියන්න බැරි ජරා ව්‍යවස්ථාව ක්ෂණිකව අහෝසි වෙනවා. ඔබ දන්නවා ඡන්ද 3-4000 ආපු ගත්ත අය පාර්ලිමේන්තු පිටිපස්සෙ දුරෙන් එනවා. ඔබ දන්නවා ඒක සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. දැනට දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් බෑ. නමුත් ඒක දැන් මේ තියෙන ව්‍යවස්ථා සංයෝජනේ ක්‍රියාත්මක කරන මින් ඉදිරියට ලංකාව ගේනවා යුරෝපයේ රටකට නැති සමහරට ජපානයේවත් නැති තත්ත්වයට. මේ රටේ මොනවද තියෙන්නේ? රාජ්‍ය දේපළ මංකොල්ල කෑමට තියෙන දඬුවම මොකද්ද කියන්නේ? චීනය, ජපානය, කොරියාව මොනවද තියෙන දඬුවනේ? What is the sanction? මොනවද තියෙන්නේ මේ රටේ? විශේෂයෙන් කොරියාවේ, චීනයේ, මම හිතන්නේ ජපාන් තියෙන තේක මරණ දඬනය. Is that right or wrong? මේක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ දේපළ මංකොල්ල කෑමට දඬනය මරණ දඬනය. හැබැයි මරන්න නෙමෙයි. අරමුණ මරන්න නෙමෙයි. වහාම මේ මංකොල්ලේ නාත්තපල්ලා. මේ රට මේ විදිහට ගෙනියන්න බෑ.
එකින් තමයි මේ වෙනස ගෙනාවේ. මේක ගෙනියන්න බැරි නිසා රටේ නීතිය හරියට ගේනවා, නීතිය ආධිපත්‍ය ගේනවා. විනිශ්චකාරවරුන්ට තමන්ගේ ධූරයේ කාර්ය කාර්තව්‍ය කාර්යක්ෂම ඉෂ්ට කරන්නත් මේ කිසි කෙනෙක්ගේ ඉදිරියේ දන නොනමන්ද ලංකාවේ නීතිය ගේනවා. කිසිදු විනිශ්චකාරවරේ පත් කරන ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ කිසිම නියෝජිතෙක් අසුන් ගන්න එක අයින් කරනවා. ඔබට පැහැදිලිව තේරෙනවද දන්නේ? දැනට තියෙන 10 දෙනෙකුගේ සමන්විත සභාවක්, ඒකට අපි කියන ව්‍යවස්ථාදායක සභාව, 10 දෙනාගෙන් 7 දෙනෙක් ඉන්නේ මන්ත්‍රීවරු. ඒකින්ද ඒක තමයි මේ ඊයේ පෙරේදා ජයන්ත ජයසූරිය කියන හිටපු නීතිපතිවරයා අග්‍රමිනිස්කාරවරයා බවට පත් කරන්නේ. අතිශයම දූෂිත රාජ්‍ය නිලධාරී, අතිශයම දූෂිත රාජ්‍ය නිලධාරී ඒ පත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ 10 දෙනාගෙන් 7 දෙනෙක් මන්ත්‍රීවරු ඉන්නේ. නගනන්ද කෙලින්ම ප්‍රශ්න කළා මේක කරු ජයසූරියගෙන් හා ජයන්ත දයනපාලගෙන්, ඇයි මේක කළේ? තත්ත්‍ය මේකයි. එක්කද ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්න මන්ත්‍රීවරයෙක් ඉන්නවා සභාවේ. කවුද? බිමල් රත්නායක. අතීස්සුවා. මේකයි කියන්නේ. මේ දේ අපි තේරුම් ගමු. මේ වෙච්ච විනාශය හොඳටම ඇති. එක දවසක්වත් අපිට මේක තවදුරටත් අපි මේක තවදුරටත් මේව කරන්න අවශ්‍ය නැහැ. අපි මේක ඉවසන්න අවශ්‍ය නැහැ. අපි එක එක තැන්වල අපිට මේක කතා කර කර ඉඳලා වැඩක් නැහැ. අපි අපේ පරම අධිකාරී බලය නිර්භයව ක්‍රියාත්මක කරන්න ඔබට මේ දින දේ ලංකාවේ කවදාකවත් මින් ඉදිරියට ලැබෙන්නේ නැහැ. ඇයි? මේක සම්මත කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. එක්කෙනෙක් කතා කරනවා මේකට විරුද්ධව. කතා කරන්න බෑ. ඇයි? නියෝජිතයෙකුට නිදහසේ මංකොල්ල කාපු නිසා ප්‍රධානියා. කවුද ප්‍රධානියා? කවුද ප්‍රධානියා? ඔබ. ඔබේ බලය දැන් බලන්න. ඔය හදන උරුමිත්ත නාඩු කියලා ව්‍යවස්ථාවක් ගේන්න හදනවා මේගොල්ලෝ. ඒකෙත් ඔය තියෙන ආණ්ඩු ව්‍යවස්ථාවේ සංඥාපණය කියන්නේ රටේ පරමාධිකාරී ජනතාවගේ ඒ බලය පිළිගනිමින් නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, මේ සියලු අයිතීන් තාමත් ගෞරවයෙන් පිළිගනිමින් අපි මේ ව්‍යවස්ථාව රටේ ජනතාව වෙනුවෙන් මේ සම්මත කරමු. මේකේ තියෙන්නේ මෙන්න මේ. මෙම ව්‍යවස්ථාව ජනරජයේ පරම අධිකාරිය වන අපි සම්මත කරමු කියලා. කාටවත් මේක චැලෙන්ජ් කරන්න බෑ. ඒකන වරි වෙන්න එපා. කිසි කෙනෙකුට මේක චැලෙන්ජ් කරන්න බෑ. කිසිදු අධිකාරණයකට අධිකරණයේ ඉන්න සියලුම විනිශ්චකාරවරු ඔබ මේක සම්මත කරපු ක්ෂණයකින් ගෙදර යනවා. ඇයි එහෙම කරන්න හේතුව? එක එක්කෙනා ඉදිරියට ගිහිල්ලා දණින් වැටෙන අධිකරණයකින් ලංකාවට වැඩක් නැහැ. අද ඔබ මේ රටට මේ රටක් හැටියට ශ්‍රී ලංකාව කාන්වේ ගසා යන ප්‍රධාන හේතුව තමයි අධිකරණයේ මේ ඉන්න මංකොල්ලකාර ඉදිරියේ දණින් වැටීම. ඒක නිසා තමයි අධිකරණයේ සියලු දෙනා ගෙදර යවන්නත්, පාර්ලිමේන්තුවේ සියලු දෙනා ගෙදර යවන්නත් අලුතෙන් ව්‍යවස්ථාව සම්මත කරපු හැටිය දැන් තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කළා. හරියටම ඔබේ අපේක්ෂාව. ඔබ මේ පිටරටවල් වලට ඇවිල්ලා ජපානයේ හෝ යුරෝපයේ කොහේ හරි ගිහිල්ලා තියෙන්නේ රට නන්නත්තර කරලා තියෙනවා. ඔබේ මව්බිම හරියට තියෙන තරක් සුන්දර රටක් වුණා නම් කවුරුත් මෙතනට එන්නේ නැහැ. මේ තරම් සිහිනේ කුමක්ද? මේ මව්බිම හරි තැනකට ගෙනල්ලා අපි ඔක්කොම නැවත ශ්‍රී ලංකාවට එමු. මේ රට අපි හරියට ගෙනියන තැනට ගෙනියමු. අපිට ඒ සඳහා ඕනෑමටත් වැඩිය සම්පත් තියෙන රටක්. හැබැයි ඒක සත්‍ය පහක ප්‍රයෝජනයක් නැහැ මංකොල්ලකාරයන්ගෙන් මේ රට මුදා ගන්න තාක්කල්. ඒ අභියෝගය අපි ගමු. ඒක ගන්න ඔබට පුළුවන්. මේ කට්ටියම දැන් ඔය නාගනන්ද හඳපු හඬ මුළු රටම කියනවා 225ම අපට එපා. අපට ඕනේ එක රටක්, එක දෑයක්, එක නීතියක් කියන එක ඔක්කොම පිළිගන්න. මේ සංවිධානයේ මේ ගෙනියන ව්‍යාපාරයේ මුස්ලිම් අය ඉදිරියට ඇවිල්ලා කියනවා අපි කැමති මුස්ලිම් නීතිය අපිට එපා. මොකද්ද ඔබ ඉල්ලන්නේ? තේසවලාමේ නීතිය එපාකම. රටේ ජනතාව මේක කියන එක හඬින්. අර උතුරේ ඉන්න අරුන් කියන ඒ තරුණයා මේ අදත් කතා කළා. ඔහු අද ඒ ගැන පෝස්ට් එකක් දායි. අපි පෙනී හිටින්නේ එක රටක්, එක දයක්, එක නීතියක් වෙනුවෙන් කියලා. ඔන්න ඕක ගෙනාවු දවසට මේක කවදාකවත් ඔබට නැවත ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව. මේක ඉෂ්ට කරපුවාන් පස්සේ
ලංකාව කියන රට ඔබේ මාතෘ භූමිය ලස්සනට ඉස්සරහට මංකොල්ලේට හඬ බින්දුවයි. ඔබ දකින්න ඇති විගණක අධිපතියා කිව්වා ප්‍රකාශයක් කළා. ඔහු කියනවා වසරකට ලංකාවේ රාජ්‍ය ආදායම 1 ට්‍රිලියන් එකක් බිලියන 10ක්. බිලියනයක් කියන්නේ මිලියන 10ක්. 250 කරෝ. දැන් කෝ අධිපතිවරයා කියනවා ගත්ත ණය ගෙවා ගන්න බොහොම අමාරුවෙන් US ඩොලර්ස් බිලියන 3ක් හොයා ගන්න පුළුවන්. 5.9ක් ගෙවන්න ඕනේ. ඉතුරු 2.9 ගෙවන්න ආයත් ණය ගන්න ඕනේ කියලා. ඔන්න රටේ තත්ත්වය. ඒ අතර කියනවා අපේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා මේ ලංකාවේ ඛේදවාචකයේ ලොකුම දේ තමයි අපරාධකාරයෝ පාර්ලිමේන්තුවට එන එක. මේකේ තියෙන ක්‍රමවේදය අනුව කිසිදු අපරාධකාරයෙකුට පාර්ලිමේන්තුවට එන්න බැහැ. ඒක ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒක කළේ ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්න ගිහලා අධිකරණයේ දීපු පණිවිඩය මොකද්ද? අපි අසරණයි අපිට මුකුත් කරගන්න බෑ කියලා. නැත්නම් එහෙම යන්නේ නැහැ මිනිස්කාරවරු. පුළුවන් ඉන්නෝනි අපේ අධිකරණ බලය නිර්භයව බලගන්න. ඒක නැති නිසා තමයි මේ ගෙනාපු ක්‍රමවේදය මේක අය කිසිම සැකයක් තියාගන්න එපා. මම කැමතියි ඔබේ ප්‍රශ්නයකට ඕන දෙයකට මුහුණ දෙන්න. ඕන දෙයක් සම්බන්ධයෙන් මේ තියෙන මේ ආයතන වන බලය වෙන වෙනම ලස්සනට මේකේ කතා කරනවා. කොහොමද හරියට වතුර ටැංකියක් හිල්ලෙච්චි වතුර ටැංකියේ හිල් ටික ගාන්ට ප්ලග් කරලා නැතුව. දැන් මේ දියුණුව කියන්නේ මොකද්ද අපි රටවල් වල? අපි කියනවා ශ්‍රී ලංකාව සංවර්ධනයේ සංවර්ධනය කියන්නේ මොකද්ද? රටේ ඔබේ ජීවන තත්ත්වය නැගෙසින. ලංකාවේ රුපියල නම් තිබුණේ රුපියලයේ අනිත් විදේශීය විනිමයත් එක්ක සම්බන්ධතාවක් ඉන්න යන්න ඕනේ. මට මතකයි 1980 විතර තිබුණේ yen එකක් 7.4යි. yen එකක් 7.4යි. අද yen එක කොහෙද රුපියල කොහෙද? අපි නිදහසට ගන්නකොට ලංකාවේ විදේශ විනිමය අතිරික්තයක් තිබුණේ බිලියන් එකක් බ්‍රිටිෂ් පවුන්. අද 11.5 ට්‍රිලියන්. හරිද? 11.5 ට්‍රිලියන් අපි ලෝකෙට නෑ. විගණක අධිපතිවරයා කියනවා ට්‍රිලියන් 3කට account තියෙනවා. ඉතුරු වෙච්ච 8කට ආගිය අතක් නෑ කියලා. දෙයියනේ මේ රට කොහෙද මේ යන්නේ? මේක තමයි මේ අය හඳුනාගෙන තියෙන්නේ. මේක අපි ඔබ සුසුම්ලායමෙන් මම දන්න මුළු රටම ශ්‍රී ලාංකිකයෝ ලෝක පුරාම ගැන හරියට සුසුම්ලනවා. මොනවද දෙයියනේ අපේ මව්බිමට උනේ? ඔක්කොම කියන මොකද්ද අපි කරන්නේ? ඒක හරියටම හඳුනාගෙන මේ ගෙනාපු ක්‍රමවේදය නම් කිසි කෙනෙකුට කටක් අරින්න බෑ මේකට පිටින්. ඇයි? පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෑ 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 මහජනයා කවුද අපි නායකයෝ කියන්න පුළුවන්ද? බෑ. අපි මේ පාර්ලිමේන්තු අපි පණ සම්මත කරන්න කොච්චර මංකොල්ලකාරය වුණත් අපි මේ වැඩේ කරන්න ඕනේ කියන්න පුළුවන්ද? බෑ. ඔබ දැන් ඕන්න එක ක්‍රියාවෙන් ඔප්පු කළ ඉවරයි. නාගනන්ද එක ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කළා. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාවගේ බදු මුදල් මංකොල්ල ගන්න අපරාධකාරයෝ ටිකක් කියලා. ඔබ කැමතිද අපරාධකාරයෝ ලව රටේ නීති ක්‍රියාත්මක කරන්න? ඔබ කියන නෑ. අපි කියනවා අපේ නීතිය. අපේ නීතිය අපි සම්මත කරනවා. මේ නීතිය කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. ඒක අභියෝග කරන්න දෙන එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකේ තියෙන ඔක්කොම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ සම්මත කිරීම සමගම ගෙදර යනවා. ව්‍යවස්ථා සම්පාදනය සමගම ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබට පෙන්නනවා. මෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට ඉදිරිපත් වෙන මිනිස්කරු කවුද කියන එක. ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාම ඔබට පෙන්නනවා. මෙන්න ඔබ සම්මත කරන රාජ්‍යකාරක ව්‍යවස්ථාදායක සභාවට එන 10 දෙනා මේ කට්ටිය කියලා. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධූරයට හැරුණම ඔහුට ඉන්න 24 දෙනෙකුගේ සභාවක් ඔහුට ඉන්න උපදේශක සභාව මෙන්න 24 දෙනා කියලා ඔබ දකිනවා. එකිනෙක මේක හොරෙන් තක්කඩිකමට කාපට්ටකයක් නේ හංගල කරන වැඩක් නෙවෙයි. මේක ඇවිල්ලා විවෘතව සංවාදයට ලක් කළා. ඔබ සම්මත කළා මෙතෙක් කල් අර අරාබියේ කාන්තාරයකට ගලපු ගලාගෙන ගිය ශ්‍රී ලංකා මාතාව වන්නම් නදිය හරවන ආපෞෂ්‍යම භූමියට. එදාට ඔබට
සනසිල්ලේ සුසුමක් ගන්න පුළුවන්. ඒක තමයි මේ මම ඔබට කිව්වා ඉස්සෙල්ලා. මම ඔබට වචනයක් පාවිච්චි කළා. කිසිදු බලවේගයකට මේක නවත්තන්න බෑ. ඔබ අපේක්ෂා කරපු කිසිම දේශපාලන පක්ෂයක් මේ අභියෝගය ගත්තේ නැහැ. ඇයි? ඒකත් අපි කතා කරමු. ඇයි? මේ ඔක්කොම එන්නේ මොකටද? මම ඔබට කියනවානේ හැමදාම කියන දේ ඔබ අහලා ඇති. ඔක්කොම එන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ඔක්කොම. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. අවේ කියන්නේ ඔහොම දෙයක් නෙවෙයි. මේකල ජාති ජරා මරණ දුක් දෝමනස ශෝක පරිදේ මහා මර ජරාවක් අපි තමයි මේ ඉන්නේ. අර කායෝ jigucho sakallo dugando කියලා කියනවා බහලා ඇතේ. එහෙම දෙයක් මේ ජීවිතේ. ජීවිතේ විනිවිද කෙනෙකු දැකපු කෙනෙක්ගේ නම් ව්‍යවස්ථාව. අර ප්ලේටෝ කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පයේ ලෝකෙ හරියට පිටවන්න නම් රාජ්‍යනායකයා අනිවාර්යයෙන්ම පාරිශුද්ධ චරිතය අපි හිතේ. දැන් ඔබ දකින්න ඇති අර අපේ රාජ්‍යනායකයා කියන මම උදේටත් පන්සිල් ගන්නවා. මම දවල්ටත් පන්සිල් ගන්නවා. මම රාත්‍රියටත් පන්සිල් ගන්නවා. මං සැබෑ බෞද්ධය කියලා එක පන්සිල් පදයක්වත් ආරක්ෂා කරන්නේ නැහැ. ඔබේ නාගානන්ද 100% ආරක්ෂා කරනවා. පහ නෙමෙයි හිතේ ආරක්ෂා කරනවා. ඇයි මේක ලොකු අභියෝගයක්. එක කියන්නේ සබ්බත්තම අපරාජිතාව කියලා කියන්නේ. එහෙම ආය කරන දේවල් මොකද සාමියා? එහෙම දේවල් කරන අයව කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒගොල්ලෝ ඇල්ල ඕනම ඡන්ද මාරුතයක් වගේ මොන දෙයකට ආවත් ඇවිල්ලා අර කියන්නේ ඉන්ද්‍ර කීලයක් වගේ නේ. ඒකට තමයි මේ පිරිස දැන් රැස් වෙන්නේ. දැන් ඔවුන් ඔය දැක්ක හිටපු ජන අග්‍රාම දියටපු ජනාධිපතිවරයා ඊයේ පෙරේද ප්‍රකාශයක් කළා මේ පිටරටකින් ඇවිල්ලා එක්කෙනෙක් මෙහෙම මේ කුමන්ත්‍රණයක් කරනවා කියලා මේ ජනාධිපතිවරයා හැම දෙයක් කිව්වා. දැන් ඒගොල්ලන්ට පේනවා තැටිය ටික ටික රත් වෙලා එනවා කියලා. අපි එකාමෙන් අපේ මාතෘභූමිය එකාමෙන් මොකද ඔබට ඉදිරිපත් කරන්නේ? ඔබ දන්නවා නිකුබ්බේත කියලා සම්මා සම්බුදුගේ දහමේ කියන මොකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ? නිකුබ්බේත කියලා කිව්වේ වංචාව, බොරුව, මුසාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම. අන්න එහෙම වැඩපිළිවෙලක් තමයි මේ ලංකාවේ ඔබේ ඇයිතේ. මොකද ඒක ඉතා සුන්දර රටක්. ඔබ මෙහේ ඉන්නකොට ඔබ දන්නවා දෙසැම්බර් වෙන මේ අවුරුද්දේ කොපමණ කාලයක් අපි ඇඳුම් කීයක් අඳින්න ඕනද? මොකද මගේ දරුවෝ ඉන්නවා ඇංගලන්තේ. මම මේ හදන්නේ මගේ දරුවෝ ටිකත් එතෙන් තාපහු ගේන්න. මෙහෙම නෙමෙයි අපි කරන්න ඕනේ. මේ රට අපි හරි තැනකට ගෙනාවා නම් මන් දන්න ඔබ සියලු දෙනාම එනවා. රටේ වටිනාම සම්පත්, මානව සම්පත් කියන්නේ යමක් කරන්න මෞබිමට ඒක කැමති අය රටින් එළවලා තියෙනවා. මේ අපරාධකාරයෝගේ ක්‍රියාපලිවලින්ද ඔක්කොම ගියා. තවත් යනවා. කියන්නේ මේ වෙන්න ඕන. අපි හරි තැනකට අපි මෞබිම ගේමු. අපි ගෙනල්ලා මේ රට හැරගිය අය යුරෝපේ වෙන්න පුළුවන්, ජපානේ වෙන්න පුළුවන්, කොරියාවේ වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්, නිව්සීලන්තේ වෙන්න පුළුවන්, කැනඩාවේ වෙන්න පුළුවන්, USA වෙන්න පුළුවන්. අපි ගේමු. ගෙනල්ලා අපි මේක ගෙනියමු නියම තැනට. ඒ සඳහා නාගානන්දගේ දායකත්වය 100%. ඒ කායන අදිෂ්ඨානය, දැඩි අදිෂ්ඨානය ඔබට ලබා දෙනවා කියමින් මගේ වචන සල්පේ මම. Any questions? මොකද මට කිව්වා අර සමහර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ කීප දෙනෙක් එනවා කියලා මෙතන මාව ප්‍රශ්න කරන්න. මම හරි කැමතියි ජනතා විශේෂයෙන් ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මේ මගේ ජීවිතේ, මේක කියන්න ඕනේ නාගානන්දගේ ජීවිතේ 100%ක් විවෘතයි. ඔහුගේ පෞද්ගලික ජීවිතේ, ඔහුගේ වෘත්තීය ජීවිතේ 100%ක් විවෘතයි. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර පහුගිය අවුරුද්දේ මැයි මාසේ 15 වෙනිදා රටේ නීතිපතිවරයා ඔහුට විරුද්ධව ගෙන ආව චෝදනාව ඔබ බ්‍රිතාන්‍යෙන් ආපු චරපුරුෂයෙක් කියලා. මං කැමති අර විශේෂයෙන් අර ඔය මර අනුර කුමාරයන් කම්පැනි ලිමිටඩ් කියලා එකක් තියෙනවනේ. ඒ කට්ටියගේ ප්‍රශ්න වලට ඕන දෙයක් මුණ දෙන්න කැමති. මොකද එහෙම කියන්නේ ඒගොල්ලෝ දැන් මේ මං ඔබට කිව්වේ අග්‍රමිනිස කාර්යාලයෙන් මෙච්චර දූෂණ රාජ්‍ය නිලධාරී රජයේ සේවකයෙක් ගේනකොට ඇයි JVP කතිස්සුවේ පලාසව ඡන්දය ඔබේ ඡන්දය තහනම් කරන්න බෑ. ඡන්දය කියන්නේ මහජනතාවගේ අයිතිය. ඕනි නම් ජනතාවගේ කැමැත්ත ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. සැප්තැම්බර් මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුව ඡන්දකල් දාන්න යනකොට ජනතා විමුක්ති පෙරමුණත් ඒකට අතිස්සුවා.
මේක භයානකම දෙයක නෙමෙයි. දැන් ඔය අග්‍රවංශකාර තනතුරටපත් කරපු ජයන්ත ජයසූරිය පාර්ලිමේන්තුවට කැඳවලා ඇහුව නීතිපති කතානායකවරයා ඡන්ද කල් දාන්න එහෙම පුළුවන්. මොහු කියනවා පාර්ලිමේන්ට් ප්‍රැක්ටිසස් කියලා ඉංග්‍රීසි පොතක් අරගෙන ඒඩ්ස් කන් මේ ලියපු පොත පිටුව 547 වෙනි පිටුවේ මෙහෙම දෙයක් තියෙනවා එංගලන්තේ පාර්ලිමේන්තුවට ඒකට නොහැකියාවක් නැහැ. මං ඒ පොත අරගෙන බැලුවා පවුම් 400ක්. ඒ පිටේ එහෙම වචනයක්වත් නැහැ. මොන්න තරම් බොරුකාරයෙක්ද කියලා බලන්න. එහෙම මිනිස්සේ රටක අග්‍රවංශකාර දූරයට පත් කරපුවාම මම මෙච්චර මේ කතා කරන්නේ මේක මේ වර්ල්ඩ් මීඩියා එකේ යන කතාවක්. ඔබ දකිනවා. මේ වගේ දැඩි අභියෝගයක් ලක් කරන්නේ රාජ්‍ය නිලධාරියෙකුට මොකටවත් නෙවෙයි. ඔබේ නීතියේ ආධිපත්‍ය කොහොම දුර ආරක්ෂා කරන්න එච්චර දූෂිත එක්කෙනෙක් අග්‍රවංශකාරවරයා වුණාම කියන එක ඔබ ඔබ පොඩ්ඩක් නෝනින් කල්පනා කරලා බලන්න. අති භයානක තත්ත්වයක් අද රටේ තියෙන්නේ. ඒක තමයි ඔය කරපු ඔය අවසාන සිදුවීම ඊයේ පෙරදවිච්ච සිද්ධිය. ඒක නිකන් අහඹු සිදුවීමක් නෙමෙයි. ඔය දැන් වෙච්ච සිද්ධිය ඔබ දකිනවා ඇති සමහර විට අර මොකද ඔබ ප්‍රශ්නේ නැති හින්දාත් මම මේ ටිකත් කියන්නේ. හරි මගෙන් අහන්න ඕනේ ලාක ප්‍රශ්න. ඔය ඇමරිකාවත් එක්ක අසංකන ගිවිසුමක් ගැන ඔබ අහලා ඇතිනේ. දකින්න ඇතිනේ. ඒ ගිවිසුම ඉතාම භයානකයි. පළවෙනි දාට අත්සන් කරන්නේ 2017 නෙමෙයි 2007 මාර්තු මාසේ මතන 6 වෙනිදා. ඒ කතා කරන්නේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව වෙනුවෙන් ඇමරිකන් එම්බසඩර්. ඒ ගිවිසුමේ හැබැයි දින වසර 10කට සීමා කරලා තිබුණේ රට පාවා දීලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ ගෙන ආපු ගිවිසුම අති භයානකයි. ඒකේ තියෙනවා ඇමරිකන් ෆෝසස් වලට ලංකාවේ ලෑන් කරන්නත් කිසිදු පරීක්ෂාවකින් තොරව ගේන භාණ්ඩ එළියට ගෙනියන්නත් ඔවුන්ගේ වෙපන්ස් ආයුධ ඔවුන්ගේ යුනිෆෝම් වෙටින් ලංකාවේ යන්නේ. එතකොට අපේ රටේ තියෙන ශ්‍රී ලංකාවේ තියෙන ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. ඔබේ පරමාධිකාරී බලය සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. ඒ වගේ ජනතා පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. නීතියේ ආධිපත්‍ය මේ කියන්නේ ආණ්ඩුක්‍රමතාවයේ එක එක වගන්ති 12 3 4 1 මේ ඔක්කොම කියන්නේ ඔය ටික තමයි මම කියන්නේ. මේක කරන්න බෑ කියලා හමුදාපතිවරයා කිව්වා. මේක කරන්න එපා කළේ නෑ. හර්කියුලිස් ජෙට් එකක් බෑව කටුනායක. මේ සම්බන්ධයෙන් රේගුවේ විපරං කළ බැලුවා මොකද වුනේ? මොනවත්වත් රේගුව දන්නේ නෑ. අපේ බලන්න අපි මොන තරම් නිවට ජාතියක් වුණාද කියලා බලන්න. රේගුව දන්නෙත් නෑ. ඒව බඩු ගෙනල්ලා දැන් ගිවිසුම ගැන උත්තරයක් දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මම ඉන්න ගිය සතියේ මේ පහුගිය සතියේ සඳුදා හොට කල් දුන්න දවස් 14ක් වහාම රටට දැනුම් දීපම්. මොකද්ද කළේ? ගහපු ගිවිසුම මොකද්ද රට දැනුවත් කරන්න කියලා හිටන්. අපි බලමු ඔබ ලෝකේ කොතන කීර්තියක්. ඔබේ හද ගැස්ම තියන්නේ ඔබේ මව්බිමේ. ඒක මම දන්නවා. මගෙත් එහෙමයි. අපි කොතන හිටියත් අපිට තියෙන යුතුකමක් අපිට තියෙන වගකීමක් අපි ඉපදිච්ච මාතෘභූමිය වෙනින් අපේ ශක්ති ප්‍රමාණයෙන් මොකද අපි හැම කෙනාටම තියෙන ජාතික අභිමානය කියලා එකක්. අපි හැම කෙනාටම තියෙන ඒ තමන්ගේ මාතෘභූමියේ කෙරේ ඒ තියෙන අපේ තියෙන කැපවීම අපේ තිවිච්ච ගෞරවය ඒක අපේ සෑම පුරවැසියෙකුම තියෙන දෙයක්. ඒක නිසා අපි එකවන්ව මේ අවතාවකට නැවත ලැබෙන්නේ නැහැ. මේක එන්නේ එකේ තියෙන වැදගත්ම දේ මොකද? මංකොල්ලකාරයෙක් නෙමෙයි ඔබට ඉදිරිපත් කරන්නේ. කැප වෙලා ආවේ මොන ක්‍රමවේදයකින් හරි මේකෙන් ඔබේ මාතෘභූමිය මුදා ගැනීම සඳහා. මට නැවත කියනවා තයිනන ප්‍රශ්න අහන්න කරුණා කරලා. Yes please. මම කැමති ඕන කන්ට්‍රෝවර්ෂල් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ මම හැබැයි මේ අර ජේවිටි කියන නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ මේ මේකයි මේ සමහරට ඕකේ. සමහරකට ප්‍රශ්නයක් වෙලා ඇති ඔබතුමා එංගලන්තයේ විද්‍ය ප්‍රොෆෙස් බවේ කියනවා. ඔව්. ඒ ගැන යමක් සඳහන් කරන්න. ඔව්. දැන් ඔබට කියන්න මම ඔබට කිව්ව ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස හොඳ පාරේ යන්නේ.
කොහොමද පාර යන්නේ? යනකොට ඔබ කාන්ලුවට බහින්න ඕනේ වාහන පෙළහරක් යන්න. හරි? නාගානන්ද කොහොමද යන්නේ? නාගානන්ද ඔබ බැටැලියනයක් තියෙනවද? ඔහු පිට පස්සේ ඔය වගේ කොන්වෝය එකක් එනවද? මම එංගලන්තෙන් එනකොට එන්නේ හැම විටම මට ඒකේ ආරක්ෂාවක් තියෙනවා. මම මේක කතා කරලා තියෙන ඉලෙක්ෂන් කොමිෂනර්ත් එක්ක මම මේ 18 වෙනිදා නැවත එංගලන්ත යනවා. අද හෙට මම හෙට රටින් පිට වෙනවා. මම ඊයේ ආවේ හෙට යනවා. අද උදේ ආවේ හෙට නැවත පිටත් වෙනවා. එංගලන්ත රජයට වගකීමක් තියෙනවා මගේ මගේ ආරක්ෂාව. ඉතින් මම නිකන් දැම්බෙල්ල දෙන්න ඕනද? අවශ්‍ය වෙලාවෙදී අනිවාර්යෙන් ඒක කරන්න. ඒක මේ ගෝඨාභයගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි, රාජපක්ෂගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි, සිරිසේනගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි, වික්‍රමසිංහගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි. මට ඡන්දය ඉල්ලන්න බෑනේ ඒක තියාගන්න. ඔබ දන්නවද? පැහැදිලිද උත්තරේ? Right, thank you. Oh. Thanks. Now. පුතා මේ, please. අවශ්‍ය නම් නවත් ගන්න දෙන්නම් කියන පුතා. Okay. Yes, please. Sir, මට තව ප්‍රශ්නයක් තියෙනවා. Oh. මේ ඡන්දදී ප්‍රාර්ථනා කරන පුතා ජය ඔබේ තේන්න ඕන ප්‍රශ්න ඉවරයිද? ඔබ අහලා තියෙනවා මේ සද්ධර්මයේ තියෙන මෙහෙම දෙයක්. අදිඨානය කියලා, අදිඨාන භාවනාව කියලා. මේ වගේ බාහිර දුර වගකීමක් ගන්නකොට මොකද මේ NIO කියලා එකක් ඔබ අහලා ඇති මට කියනවා. ওই ජනතා විමුක්ති පෙරමුණ පිටිපස්සෙ ඉන්නේ. ඔවුන්ගේ අපේක්ෂාව මේ මෙත්වෙන්නේ කොහොම හරි ඡන්ද ලක්ෂ 15ක් ගන්න කියලා. මේක ඡන්ද ලක්ෂ 15ක් ගන්න වැඩසටහනක්ද නැහැ. මේක අනිවාර්යයෙන්ම රට මං කියුවේ ඒකයි ෂේම භූමියකට හරවන්න නම් මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ සඳහා මේ රටේ ක්‍රමවේදී 100%ක් මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල කිසි කෙනෙකුට චැලෙන්ජ් කරන්න බෑ. හැබැයි ඔවුන් ළඟ දිනා බිලියන් ගණන් මේවට වියදම් කරන්න. හැබැයි නාගානන්ද ළඟ දිනා 100%ක ෆුල් ප්‍රූෆ් වැඩපිළිවෙලක්. අන්න ඒකට තමයි මම ඔබ සියලු දෙනාට ලෝකෙන සියලුම දෙනාගෙන් මම කියන්නේ ඔබ මේකට ඉදිරිපත් වෙන්න. මම මේ දෙයත් කියන්නම් ඔබ. මම අර ඔබට ඉස්සෙල්ලා කිව්ව වචනය. ඔබ දන්නවා සම්මා කම්මන්ත කියලා සද්ධර්මයේ කියනවා ප්‍රාණඝාතේ අදත්තාදානය හා කාමවිසමිච්ඡාච. හරිනේ ස්වාමීන් වහන්සේ. අදත්තාදානය කියන්නේ මේ වැඩපිළිවෙලට මොකද මට මේකට ඔබට 100%ක් සහතිකයක් දෙන්න පුළුවන් වෙනවා. හැදුවා බැංක account එකක්. ඒ බැංක account එකේදී නාගානන්ද කොඩිතුවක්කු කියලා. එතකොට සම්පූර්ණ වගකීම මගේ. බැංකුවේ ජෙනරල් මැනේජර්ට කතා කළා. මොකද මේ ගිණුම මට 100%ක් ලෝකෙට වග කියන්න ඕනේ සෑම පුරාසෙක. ඒකින්ද මේකට check පොතක් බෑ. මේකට cash withdrawal බෑ. මම application එක බැංකුවට දාන්න ඕන. බැංකුව මැනේජර් එක සර්ටිෆයි කරන්න ඕනේ. මොකටද මේ මුදල් පාවිච්චි කරන්නේ? කොහාටද දෙන්නේ? ඒක තමයි බැංකු ගිණුමකට විතරයි එක ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් 100%ක් මේකේ මොකද ආරක්ෂා කරලා තියෙන්නේ? විනිවිදභාවය ආරක්ෂා කරලා තියෙනවා. මම මේක මෙහෙම ආඩම්බරයෙන් කියන්නේ වෙන කිසිදු හේතුවක් නිසා නෙමෙයි. ලංකාවේ හුඟක් අය ඉන්නවා මෙහෙම සල්ලි එකතු කරලා කට්ටි පැනලා මගඩි පැනලා ඕන මේක මහා අසුචි වල. හරිද? ඒකයි මම කිව්වේ. ඒකට මං හිතන්නේ ඔබට ඒකට ප්‍රමාණවත් ඇති මන් දීපු උත්තරේ මේකට කිසි දෙයකට බය වෙන්න එපා. මේ ගෙනින වැඩපිළිවෙල නිශ්චිතවම ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක්. ඇයි? ඇයි එහෙම? ඇයි එච්චර කොන්ෆිඩන්ස් එකක් ඇතුව කියන්නේ? මෙන්න මේ දේ මතක තියාගන්න. මේ වගේ රටවල් මෙහෙම සුන්දර විදිහට තියෙන්නේ කාරණා හතරක් තියෙනවා. මොකක්ද? අචල. ඔබ දන්නවා අචල බව කියන්නේ ඉන්ටග්‍රිටි. හරි, අවංක භාවය. ඔනස්ටි එක. මේ රටවල් වල 100%ක් තියෙනවා. ලොයල්ටි, නීතිගරුක බව. ඊළඟට විශ්වාසවන්තකම. ඒ මොකද? ක්‍රෙඩිබිලිටි. මේ හතර ලෝකේ රට ඉදිරියට යන්න අත්‍යවශ්‍යයි. අපේ රටේ කොහොමද තියන්නේ? මංකොල්ලේ. හරි. මේක නිසා රටේ මහජනතාව දැන් තේරුම් අරන් තියෙනවා. මේ මම මැසේජ් එක ඔබට දෙන්න ඕන. මේ රට තව අංගලක්වත් ඉස්සරහට යන්න බෑ මේ මංකොල්ලකාරයෝ ටිකත් එක්ක කියලා. මොවුන් කරන්නේ දෙපයින් අධිකරණේ පාගගෙන මම නැවත කියනවා දෙපයින් අධිකරණේ පාගගෙන නිදහසේ රට මංකොල්ල කනවා
රටේ පුරවැසියෝ එක එක තැන්වල මුළු වෙලා කතා කර කර ඉන්නවා බලන්නකෝ දියනේ රටට වෙච්ච දේ. එහෙම වුණ නැහැ අපි. ඒක තමයි මේ අභියෝගය ගත්තේ. ඒ ගත්තේ අභියෝගේ නිකන් ආවට ගත විය නෙමෙයි. මම ඔබට ඒ සහතිකේ දෙනවා. මේ නාගානන්ද ඉස්සරහට ආවේ මේ ඡන්දයක් ඉල්ලලා ලක්ෂ 10ක් 15ක් ගන්න නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේක හදවන්න මොකද? දැනට මොකද මේ කරන්නේ? දැනට මේක සුනාමියක් මහමූදේ හටගත්තා. ඒක සුනාමි ගොඩබිම වෙත පමිනිමින් තියෙන පොඩිලා මේක මහා රැල්ලක් විදියට ඇවිල්ලා මේක ක්‍රමවේදයේ අග්ගමුල වෙනස් කරලා අපේ මාතෘභූමිය අපි නිදහස් කරමු. ඒකේ ශක්තිය විශ්වාසයෙන් තියන්න. මොකද මේකට ඉදිරිපත් වුණේ මංකුලකාරයේ කොරෙක් නෙමෙයි. 100ට 100ක් ඔය කියන ගුණාංග සියල්ලම ආරක්ෂා කරන්න දෙන්නේ. තව කවුද අහන්නේ? Yes please. නාගනන්ද මහත්තයා මගේ ප්‍රශ්නය රටේ ආර්ථිකය ගැන. ඔව්. අපිට ඔබගේ විස්තර කිරීම වලින් පැහැදිලි ගියා රටේ නීතියේ වෙනස් කිරීම කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව. අපි අද රටේ ආර්ථිකය ගැන බලුවොත් 2010 වර්ෂයේ රටේ ඇනුවල් GDP growth එක 6.0 ගණනක් තිබ්බා. අද 2018 අන්තිම කාර්තුවේ ඇනුවල් GDP growth එක බලද්දී රටේ 1.8ක් වගේ හරිම අඩු වගේකට වැටෙනවා. මේ රටේ කිසිම යුද්ධයක්වත් නැහැ. ඔබ මේ රටේ ජනාධිපති වුණොත් ඔබ මේ රටේ කුෂ්කර්මාන්තේ කර්මාන්ත ශේත්‍රයන් නගා සිටුවීම පිළිබඳව ඔබගේ තියෙන අදහස් ඔබගේ තියෙන හැකියාවක් සහ ඔබගේ තියෙන ප්ලෑන් ඔබගේ තියෙන මිෂන් මොනවද කියලා මම දැනගන්නවා. මම මේ ටික ඔබට කියන්නම්. පසුගිය ජනාධිපතිවරණයේදී මේ ලෝකයේ මේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂය කැම්පේන් එකකට එනකොට මිලියන ගණන් ගෙනලා ගෙන ඔවුන් කරන වැඩපිළිවෙල හැම තැනම වැඩපිළිවෙලවල් තියෙනවා. ආවට පස්සේ ඒක අල්ලා විශ් කරනවා. නමුත් මේ ඉන්න 24 දෙනාගේ එක්කෙනෙක්වත් ඔය 225න් එක්කෙනෙක්වත් නෑ ඔය ගේන්න හදන වැඩපිළිවෙල ගේන පාර්ලිමේන්තුවත් ඒ වගේම උපදේශක සභාවේවත් කිසිම කෙනෙක් නෑ. දැන් ඔබේ ප්‍රශ්නය ආර්ථිකය හා ව්‍යාපාර කටයුතු ඔය දෙකට වෙන වෙනම උත්තර දෙන්න ඕන. ඔබ දන්නවා මම හිතන්නේ ජපානෙත් එහෙමයි, මේක තමයි යුරෝප් වල තියෙන්නේ. ගන්නා ණය මුදලට අය කරන පොලිය සහ ඔබ තැම්පත් කරන මුදලට දෙන පොලිය අතර තියෙන ප්‍රතිශතයිතා මං අහන එක. ඔබේ මං අහනවා, මට උත්තරයක් දෙන්න. මෙහි තියනද 10 15 20 ක වෙනසක් තියෙන්න පුළුවන්? කීයද තියෙන්නේ මෙහි? ඔව් 2 වෙනස කිය 1 2 3 එකක් ඇති. හරි, එකක් විතර ඇති. ලංකාවේ අතෝසි මුදල් ගන්න. හරි, ලංකාවේ තැම්පත් කරන මුදලට 4.5%. ඔබ ණයක් ගන්න ගියාම 18යි 20යි 22යි 24යි. ඒතර කොහොමද ව්‍යාපාරයකට ණයක් ගන්න බලන්නේ? ඊළඟට ඔබට හදිසියෙම හිතමු අපිට ඉන්ඩෙම්නිටි එක අපිට ඔයගොල්ලෝ දෙන්න ඕනේ, රිඩෙම්ෂන් ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේනේ. ඔබ ගත්තොත් රිඩෙම්ෂන් ස්ටේට්මන්ට් එක අපිටම අවුරුද්දක් ණය ගෙවලා අපි කියනවා අපිට සම්පූර්ණ ණය මුදල ගෙවන්න ඕනේ කියලා. ලංකාවේ අර මුදල එහෙමම ගෙවන්න ඕනේ. ඇයි? ඒගොල්ලෝ කියන්නේ මෙතෙක් ඔබ ගෙවුවේ පොලිය විතරයි කියලා. හරි? ගත්ත මුදලත් ඔබට ගෙවන පොලියත් ඔබෙන් අය කරන පොලියත් අතර තියෙන අති විශාල ගැප් එක. ඒක අනිවාර්යයෙන්ම කැන්සල් කරලා දානවා. එහෙම වෙන්න බෑ. බැංකු ක්‍රමයේ කාර්යක්ෂම වෙන්න ඕන. ඒ වගේම මහ ජනතාව අපි කිව්වම අපි මෙතෙක්ලා කතා කළා පරමාධිකාරී ජනතාව ගැන. ඒකෙන්ද රටේ ජනතාව මංකොල්ල කරන බැංකු ක්‍රමයක් ලංකාවට අවශ්‍ය නැහැ. අන්න එදාට ඕනම ව්‍යාපාරයක් කරන කෙනෙකුට කෘෂිකර්මයේ වෙන්න පුළුවන්, කර්මාන්තේ වෙන්න පුළුවන්, තමන්ට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්, ණයක් ගන්න පුළුවන්, ගිවිය හැකි. තමන්ට කියන්නේ මංකොල්ලෙන් නිදහස් වෙච්ච දාසර කර්මාන්ත වලට ඒ ප්‍රශ්නේ නැති වෙයි. ඒ වගේම කෘෂි කර්මය සම්බන්ධයෙන් ගත්තම ඔබට කියන්නේ මම අහන ඔබෙන්, මම ඒක අද ඔබෙන් කීප දෙනකින් ප්‍රශ්න කළා. මම අහන ප්‍රශ්නයක්. මේ රටේ පුළුවන්ද ඇස්බස්ටස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද ගෙවල් වල කියන්න කටහැරලා? පුළුවන්ද? බෑ. ඇස්බස්ටස් කියන එක බ්‍රිතාන්‍යෙත් බෑ, යුරෝපෙත් බෑ, කොහෙවත් බෑ. ඉට් කෝස් කැන්සර්. කැන්සර් කාරකයක්. ලංකාවේ ගිහින් බලන්න කොච්චර දැන දැන
අර බෝම්බේ පිපිරුවා වගේ තමයි. කවුරුත් මේ මිනිස්සු මැරෙනවා, කවුරුත් ගණන් ගන්නෑ. කැන්සර් හැදෙනවා, මැරෙනවා ගණන් ගන්නෑ. තව ප්‍රශ්නයක් අහනවා. මේ රටේ පුළුවන්ද කැඩ්මියම් ආසනික් අනිත් මොනවාද මඩි කෝල් දෙයස් අනද සබ්ස්ටන්ස් අර රසදිය කියන්නේ අපි පාවිච්චි කරන්න පුළුවන් බෑ. ලංකාවේ ලෝකේ මිනිස්සු අභාවිතාවට ගන්න ආහාරයට ගන්න හාල්වල කැඩ්මියම් වැඩිම ප්‍රතිශතය තියෙන ශ්‍රී ලංකාවේ. තරුණයෝ ඉන්නවා අවුරුදු 30 32 ගෙතන මැරෙන්න දාලා ඉන්නවා. ඇයි? වකුගඩු නරක් වෙලා. මේක මෙහෙම ගගහ යනවා. හරි? මේ මල ජරාව දෙනවා. රට කරන මිනිසුන්ට මේවා ගැන සත පහක වටිනා ගමන් නැහැ. ගොවියෝ අනාතයි. ඒ ගැන හඳන්න කිසි කෙනෙක් නැහැ. ඒකිනම් මේවා සම්පූර්ණයෙන්ම නවතින්න ඕන. ඒකට සුදුසු ක්‍රමවේදයක් එන්න ඕන. ලෝකෙ කිසිම රටක නැති විදිහට තමන්ගේ රටේ පරමාධිකාරී ජනතාව ගොවියව මේ විදිහට පාවා දෙන්න බෑ. තව ප්‍රශ්නයක් අහන්න. ගොවියා නෙලන අස්වැන්න බලන්න. දැන් මං දන්නවා බ්‍රිතාන්‍යෙත් එහෙමයි, යුරෝපෙත් එහෙමයි, මං හිතන්නේ ජපානෙත් එහෙම වෙන්න පුළුවන්. ගොවියා ගිහිල්ලා ගලේ වෙල ෆාම් එකට ගෙනල්ලා ට්‍රැක්ටර් පිටින් ගෙනල්ලා විකුණ ගන්න බැලුව හලලා යනවා. ලංකාවේ ගොවිතැන ඔන්නෝමයි වෙන්නේ. හාල් පහුගිය අවුරුද්දේ වී ගොවිතැනේ වී අස්වැන්න කිලෝයක රුපියල් 28යි 24යි 22යි 18යි මෙහෙම ගුණ ගන්න බැරි වුණා. කවුද මේකට වග කියන්නේ? එහෙම නෙමෙයි. හැබැයි මෙහි කොළඹ කිලෝයක 120යි 135යි 138යි 40යි 100යි නෙමෙයි වෙන්නේ. ඒකටත් තියෙන ක්‍රමවේදය. ඒක ලස්සනට කතා කරා. මේක ආර්ථිකයේ සම්බන්ධයෙන් ඉන්න ඒ මේ එක්කෙනෙක්වත් දෙකේ කුලේ ඇයි නෙවෙයි. හරිද? මේක කියන්නේ තමන්ගේ නිෂ්පාදනයේ නිලා ගන්න ඉස්සෙල්ලා අපි තමයි ඔබ ලූණු මෙට්‍රික් ටන්ස් ගණනක් මෙතන තියෙනවා. ඔබ ඊට කලින් මාසෙකට දෙකකට කලින් කියලා මම අහවල් දාසේ මගේ යන අස්වන්න නෙලනවා කියලා සිටිසන් ඇඩ්වයිසරි බ්‍යුරෝ එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට දෙන උපදෙස් දෙන පුරවැසියන්ට උපදෙස් දෙන ආයතනයක් තියෙන හැම නගරයකම ඔබට ඒකට ගියාම මේක ඔබේ ඉන්ටර්නෙට් එකේ ඔබට දාලා කියන්න පුළුවන් අහවල් දාසේ මගේ අස්වන්න නෙලනවා. ඔබට මේකට බිට් කරන්න පුළුවන්. ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒතකොට ඒක ගන්න කෙනා කල්ැතුව ඒකට ඔෆර් එකක් දීලා ඊළඟට මැද කවුරුත් නැහැ. ඒතකොට ඔබට නියම මිලක් ලැබෙනවා. පාරිභෝගිකයාට සාධාරණ මිලකට භාණ්ඩය ලැබෙනවා. මැද ඉන්න කෙනාට තියෙන එකම දේ මොකද්ද? ප්‍රවාහන පහසුකම විතරයි. තව දෙයක් තියෙනවා. මේක තියෙන ලොකු සිහිනයක්. මේ සිහිනේ කොහමද උදා කරන්න ඕනේ? ඔබ දන්නා මේ තියෙන අර ශින්කන්සින් ට්‍රේන් එක. මම ගියාගේ අවුරුදු අගෝස්තු මාසේ ඉටාලිය ඉඳලා කොහෙද? ටියුරින් ඉඳලා රෝම් වලට ආවා. මෙච්චර නම් ස්පීඩ් යන්නේ නැහැ ඒ ට්‍රේන් එක. 300 miles per hour. පැයකට හැතම 300යි. මෙච්චර හැතම 400ක් යන පැයකමරි යන ට්‍රේන් එක. 2009 යුද්ධය වුණාම මහින්ද රාජපක්ෂට නාගන්නද යෝජනාවක් ගෙනාවා. මම ඒකට එංගලන්තේ හිටියේ. මං කිව්වා ලෝකෙන් ඉල්ලන්න ආදාර. කියන්න මේක මේ ජාතින් දෙක අතර මේ විදිහට ඒ සාමූහිකත්වය වල මේ රට ඉදිරියට ගෙනියන්න මට දෙන්න උදව් කරන්න යාපනයේ ඉඳලා හම්බන්තොට මේ වගේ ඉලෙක්ට්‍රික් ට්‍රැක් එකක් දාන්න කියලා. ඒක මම දැක්කා මේ අයි මොකද අපේ ටයිම්ස් පත්‍රයේ දාලා තිබුණා මණක්කම් කියලා ට්‍රේන් එක එනකොට පිළිගන්නවා යාපනයේ. මෙහෙම මොනවද කළේ? අර පරණ කෝච්චිය ටක ටකස් ගහලා යන එක ආයෙ ඇටෙව්වා. පැය 12ක් විතර යාපනයට යන්න. හරිද? මොකද්ද හිතන්නේ? මොකද්ද වෙන්න ඕන? එම බෑ. මම බැලුවා මගේ පුතත් එක්ක අපි ස්ටඩි කළා කොහොමද ඒගොල්ලෝ ඒ ට්‍රේන් ට්‍රැක් එකට කොච්චර වියදම් කළාද කියලා. US ඩොලර්ස් බිලියන 600 ගණක් වියදම් කළා දෙමුණා ඔබට කියන්න ඕන. ලංකාවේ සමහර රාජ්‍ය නායකයෝ ඉන්නවා මං කොල්ල කාපු මුදල බිලියන් එකකට වැඩි US ඩොලර්ස් වලින්. එතන මේ රටේ අර විගණ කාධිපතිරයෙක් අවුරුදු 5කින් ලංකාවේ ලස්සනට ඉස්සරහට ගේන්න පුළුවන් මේ මං කොල්ලේ නැතිවුත් කියලා. ඒ කියන්නේ ආර්ථිකය කෘෂිකර්මයේ විශේෂයෙන් කියන්න ඕනේ අපේ රටේ අත්හැරලා තියෙන ඇල්ල වෙල්ලේ දෝල් මොනවාද මේ වැව් ඕවට වියදම් කරන්න සල්ලි නැත්තේ මං කොල්ලේ නිසා. මම මේ ශ්‍රී ලංකන් එකෙන් එන දාගන්න බෑ ශ්‍රී ලංකන් එයාලයින් එක බිලියන 20ක්.
හරි ඇයි අටම වේස්ට් වේස්ට් එක මොකද ඇත්තට එෆිෂන්සි එකක් නැහැ තුට්ටු දෙකේ මිනිස්සු තමයි යා ලයින් එක පාවිච්චි කරන්නේ ඒක තමයි මේකේ තියෙන්නේ අපිට හැම තැනම වැරදිලා තියෙන මොකක් නිසාද අවශ්‍ය මිනිහ අවශ්‍ය තැනට නැති නිසා ඒක හරියට කළා නම් බිලියන 10 ගානක් ඉතුරු කරන්න බං අර ඔබ කිව්වනේ අර පුතා කිව්වා BMW කා කේස් එක ගැන බිලියන 16ක් කියලා ඒකත් මේ ඔබේ අයිති ක්‍රියාත්මක කරන එක නඩුව මම බැලුවා තට්ටු 10ක ඇඳන් 1000ක් දෙන්න පුළුවන් හොස්පිටල් එකක් හදන්න යන්නේ බිලියන 10යි හරිද අපේ අයට තේරෙන්නේ නැහැ මිලියන් බිලියන් කිව්ව මොකද්ද කියලා ඒකට තාප සුළු ගන්න දාපුන් ඒ වගේ හොටල් හොස්පිටල් දෙයක් හදන මේ රටේ තියෙන්නේ මහා මංකොල්ලයා ආර්ථිකයට ධනය වියදම් කරන්න බැරි ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම රැස් කරන මුදලෙන් 70%ක් අස්පත් කරන ලංකාවේ රේගු දෙපාර්තමේන්තුව අතිශයම දූෂිතයි ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එච්චරයි අය බදු දෙපාර්තමේන්තුවත් එහෙමයි ඒකද අදහස් කරනවා පොදු සමාකාලයක් දීලා ඕවයි තියෙන ක්‍රමවේද සම්පූර්ණයෙන්ම අගමුණ රැස් කරන්න කොටිම රේගු සම්බන්ධයෙන් කියනවා නම් එකට එකක් ආදායම වැඩි කරන්න අදහස් කරනවා 7-5ක්වත් බදු වැඩි නොකර. ඔබ දන්නා මේ ජපානයෙන් යන කාර් එක මම ගෙනාව Toyota Lexus කාර් එක මම ගිව්වේ බදු එතකොට මීට අවුරුදු 4කට කලින් 2.1 මිලියන් ලක්ෂ 21යි. හරි? දැන් බැලුවා 13.5 මිලියන් ලක්ෂ 135. මොකද්ද කියලා බලන්න වාහනේ නිෂ්පාදකයාට යන මිලෙන් 4 ගුණයකටත් 5 ගුණයකටත් වැඩිය බදු ගහනවා මේ රටක් ඇයි එහෙම කරන්න හේතුව අර කාර් පර්මිට් එකෙන් විතර බිලියන 7ක් බදු වංචා කරලා තිබුණා ඒක හෙඩැස පුරවන්න තමයි අහිංසක මිනිසුන්ගේ හරියට අර කිනි තුල්ල වගේ ලිල්ලට මේ ඔවුන්ගේ ලේබොන්නේ ආර්ථිකය හදන්න ගේන වැඩපිළිවෙලේදී රාජ්‍ය ආදායමට හරි ධනය ලැබුණාම අදහස් කරනවා ඇග්‍රිකල්චර් රිසර්ච් ඇන් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් පලාත් 99 10 බිලියන් ඊච් ඊළඟට වොකේෂනල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් මොකද ඒක අපි කියන්නේ මේ කාර්මික මොකද වොකේෂනල් ට්‍රේනින් කියන්නේ අපි කියන්නේ මේ ව්‍යවසාය කර්ම කාර්ම ඒ කියන්නේ අපි කියන්නේ කුෂි මේ මේසන්ස්ලා එතන ගියාම වඩු වැඩ කරන අය එතන ගියාම විදුලි කාර්මිකයෝ මේ ප්ලම්බර්ස්ලා මේවන්ට පුහුණු කරන්න එක එක ප්‍රොවින්ස් එකකට හරි එක පළාත් 9ට 9ක් 10 බිලියන. ඒ මේ සුළු දෙයක්. ඇයි? පළාත් සභා ක්‍රමයේ සම්පූර්ණම අහෝසි වෙනවා. දැන් ඔබ දකින්න 2017 ඔක්තෝබර් මාසේ ඉඳලා දැන් පළාත් සභා නැහැ. රට දැන් ගිලිලාද? අර දැන් ගිලිලා පළාත් සභාවගෙන දේ ඕනි නැහැ. ඒක පවත්වාගෙන යන්නේ මොකටද? අර පාර්ලිමේන්තුවට යනකම් ගනුදෙනුවක් හොයාගෙන තමයි තියෙන්නේ පළාත් සභාව. ඒකෙන්ද පළාත් සභා ක්‍රමයේ 100%ක්ම අහෝසි කරලා දානවා. පළාත් පාලන ආයතනවල ඔබ දැක්කන එකට එකක් වැඩි කළා. සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දානවා. ඒකයි මේ. හරිද? ඒකෙන්ද ආර්ථික ප්‍රශ්නය කෘෂිකර්මය ගැන ඔබ ප්‍රශ්න කළා. බීජ නිෂ්පාදනයේ පටන් බීජ ගොවියාට අවශ්‍ය කරන බීජ ඒ වගේම ඔබට කියන්න ඕනේ මොනවාද ඩේරි ඉන්ඩස්ට්‍රි එක කිරි නිෂ්පාදනය මේ නාගානන්දට දෙන ඔබ දන්නවා ලංකාවේ ඉන්න කවුද ආදිශීල වික්‍රමනායක මහත්මයා ඔහු ලස්සනට ඉදිරිපත් කළා මේකක් කොහොමද කිරි නිෂ්පාදනය එක කිරි කඳුලක්වත් ගේන්න ඕනේ නැහැ ඔස්ට්‍රේලියාවෙන්වත් නිව්සීලන්තවත් 500 මිලියන් US ඩොලර්ස් වේදන් කරනවා කිරි එකක්වත් ගේන්න ඒ වගේම ෆිෂරිස් ඉන්ඩස්ට්‍රි කොහොමද දියුණු කරන්නේ කියන එක. ඒවා මේ ඒව කරනවා කියන එක ලොකු ඉෂුස් නෙමෙයි ලංකාවේ. මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේකෙන් ඊ හිල් ටික වහලා දාන්න ඕනේ. හරිද? මේ හිල් ටික වැහුවාට පස්සේ ආයේ ඔබට ජපානයේ ඉන්න ඕනේ නැහැ. ඊටදී ලස්සන රටකට නැවත ඇවිල්ලා මේ තියෙන මහා මට මේ කිව්වා අනිත් මාත් එක්ක ආපුවයි මොනවාද? ඇඟේ කකියනවා මේ දේ දැක්කම. ඒක මේ නාගානන්දගේ තියෙන ඔබ තියෙන විදියමයි. ඉතින් ඒ ප්‍රශ්නෙට ගැටලුවක් ඇති වෙන්න. තව මොනවද තියෙන්නේ ප්ලීස්? යස්. මුලින්ම උතුමාට සුබපතනවා ඉස්සයිස ජනතුන්ට ජයග්‍රහණය කරන්න කියලා. ඔබතුමා ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැමදේක්ම කරන්න වෙන්නේ දැන් තියෙන අනුක්‍රම ව්‍යවස්ථාව අනුව. ඒ නිසා මම අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය යටතේ මේ
ප්‍රතිපත්ති ප්‍රකාශනය කරන්න පුළුවන් කරන්න බැරි දේවල් වලදී ශ්‍රේෂ්ඨාධිකරණ යට වෙනවා. ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණ නිවොත් සමානක් කරලා ඔබතුමාට වෙනවා. එතනින් කියලා ජනරජ විචාරණයක් පවත්වා ගන්න. ඔව්. එතකොට ඔබතුමාගේ ඒකට තියෙන පිළිම මොකක්ද? හරි. හොඳ. ඔව්. අපි මේ ප්‍රශ්නෙද කතා කරලෙමුද? ආ මම සරසුණු ප්‍රශ්නයක්. ඕකේ. අනිත් එක ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යට යම් කිසි කාලකවණුවක් තියෙනවද? හරි. මොකද දැන්ට දිව දැන්ට දිවිච්ච හැම ජනාධිපතිවරණේ දිනපතිත් හැම කෙනෙක්ම අපිට කාලම කවන්න දුන්නා ඒක ඉෂ්ටුන්නේ නැහැ. එහෙම වුනේ නැත්නම් ඒ වෙනුවෙන් ජනතාවට ඔතුමාට කරන්න පුළුවන් මොකක්ද කියන්නේ? හරි. නීති වේවාසි. හරි. හරි. උත්තරය. උත්තරය. දැන් වෙන ඔබ කිව්වා මේ එන අය ඔක්කොම කියලාවල කාලව කවන්න ඕන කෙරුන්නේ නැහැ කියලා නේ. දැන් මේකේ මොනවද කියන්නේ? මේකේ බලන්න මෙතන තියෙන අන්තර්කාලීන විධිවිධාන කියන එකේ පළවෙනි එක බලන්න. ඔබ මේ ඔබ සම්මත කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාගේ අත්සනින් සහතික කරපු ක්ෂණයකින් දවසක් නැහැ. රටේ උත්තරීතර මේක ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. මේ කියපු වෙනස්කම් ටික ක්ෂණයකින් සිද්ධ වෙන්නේ. 1 2 පළවෙනි ප්‍රශ්නේ කොහොමද මේක කරන්න පුළුවන්ද? තියෙන ආනුකූල යථාර්ථයට අනුකූලද? ශ්‍රේෂ්ඨාධිකරණය මේක. ඒකනේ අහපු ප්‍රාණි ප්‍රශ්නේ උත්තරේ මේක. ඔබට මතක ඇති 1972 කොළිනාද සිල්ලගෙන ආව ආනුකූල යථා මතකනේ. ඒ ගෙනාවේ 1948 පළවෙන ආනුකූල යථා තියෙන්නේ කොන්ස්ටිටියුෂන් සිලෝන් කොන්ස්ටිටියුෂන් ඕඩර් ඉන් කවුන්සිල්. ඒ කියන්නේ ඒ පළවෙනි ආනුකූල යථාවේ 29 වෙනි වගන්තිය කියනවා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූලව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට ගෙන ඒමට තියෙන තහංචියක් පවර්ලා දෙනවා. සුළු ජාතියන්ගේ ආයිතිවාසිකම් සම්බන්ධව කතා කරමින්, ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන එක නීතියෙන් අවහිර කරලා තිබුණා. මොනවද වුන් කලේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැත්තකට විසි කරලා ආණ්ඩු ක්‍රියාත්තාවට චේතනාන්විතවම ආණ්ඩු ක්‍රමයාව පැත්තකට විදිකලා තමයි 1972 ආණ්ඩු ක්‍රියාත්තාව ගේන්නේ. දැන් මේක ගේන්නේ තියෙන ආණ්ඩු ක්‍රියාත්තාව මම මාතේ මහජනතාවට කියනවා පැත්තකට විසිකලා ඔබ මේක සම්මත කරන්න මේක කාටවත් අධිකරණයට ගෙනියන්න බෑ. ඇයි බැරි? මම හේතුව කිව්වා. ඇයි? මේක සම්මත කරපු හැටි මොකද වෙන්නේ? වැඩි ඒ වෙලාවේ හැතිරුණොත් මම ඔබට කියනවා මේ රටේ ත්‍රිවිධ හමුදාව නාගානන්ද කරේ විශ්වාසය තියෙනවා දැනට තියෙන ආණ්ඩුවට වඩා. ඒ ඕන කෙනෙකුට ඕන ඕන විට ඉස්සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැහැ ලංකාවේ මෙන්න ඉදිරියට. ඒක තමයි තියෙන්න ඕන රාජ්‍ය නායකයෙකුට කොන්දක් තියෙන්න ඕනේ. නිවටයක් විදියට හැසිරෙන්න බෑ. ඒක තමයි අපේ රටට මෙහෙම වුනේ. ඒකේ අපි අගමුල වෙනස් කරමු. මම හිතන්නේ ඔබට ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද? Right. Thank you. Yes, please. හරි. දැන් මේක කිව්ව ඔබට පැහැදිලි වුණ නැහැ. ව්‍යවස්ථාව සම්මත වෙන්නේ මේකයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියේ පළවන උපවගන්තිය කියනවා ජනරජයේ මේ දැන් තියෙන ව්‍යවස්ථාව. ජනරජයේ නීති සම්පාදනය කිරීමේ බලධරයා ජනතාවගේ ඡන්දයෙන් ඔවුන් පත් කරපු නියෝජිතයෝ වන්නේය. පැහැදිලිද? දැන් කිව්වද ඒ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්නේ ජනතාව සම්මත කරපු නියෝජිතයෝ. කවුද ජනතාව? කවුද නියෝජිතයෝ? ජනතාව තමයි ප්‍රධානියා. නියෝජිතයෝ තමයි ඔවුන්ගේ සේවකයෝ. පැහැදිලිද? දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා 85 වන වගන්තිය කියනවා පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු ඕන 50 කටුම් පතක් කෙලින්ම ජනතාවට දාලා ජනාධිපතිවරයාට ඒක සම්මත කරන්න. දැන් මේ හදන්නේ කෙලින්ම ජනතාවට ඉදිරිපත් කරනවා රටේ ජනරජයේ බලධරයා පරම අධිකාරිය. අර පුතා කිව්වා ඒක. රටේ ජනරජයේ පරම අධිකාරිය කවුද? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මූලික ආදිවාසිකම් හා ඡන්ද බලය. මේ පහම තියෙන්නේ බලධරයා ඔබ. ඒකද ඔබ මේක සම්මත කළාට පස්සේ කිසිදු ආයුරකින් ඒක අභියෝග කරන්න කාටවත් බෑ. කතා කරන්න කියන ඕන කෙනෙකුට ලංකාවේ ඉන්නවනේ අමාත්‍යවරු මන්ත්‍රීවරු ඕන කෙනෙකුට කතා ගන්න කිසි කෙනෙකුට කතා කරන්න බෑයි. ජනරජයේ පරම අධිකාරිය ඔබ. ඒක ඔබේ තීරණයක්. හැබැයි ඔබ ඒක සම්මත කරන තාක්කල් ඒක හුදෙක් කඩදාසියක් පමණයි.
හැබැයි ඔබේ මනාපය ඒට අනුකූලව ඒට ඔබේ මනාපේ ඒට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගම පත්වන ජනාධිපතිවරයාගේ සහතිකෙන් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේය. පැහැදිලිද? තව ප්‍රශ්නයක් තියෙනවද? ඕකේ, thank you. Yes, please. ආනන් කමන්න. Yeah, Mr. Godinathpur, yes. Yeah. කොහෙද මේ? ආ, yes. Right. Only there can anything outside this any no. මට දැනගන්නුනේ ඔබගේ විස්තර කිරීමක් කරන්න clarify. Do you have any links with Tamil diaspora? That's number one. Okay. And what do you believe or what do you consider on LPT card as those who are serving prison sentences? Do you consider them as political prisoners? Who? LPT card. Okay. Those who are serving prison sentences right now. Okay. Do you consider them as political prisoners or do you consider them as terrorists? Okay. මේකයි පළවෙනි ප්‍රශ්නය ඔබ හැබ්බේ the first question about my stand on you have any links with the Tamil diaspora? Okay, right. He question is in English, you want me to answer it in English, right? Tamil diaspora, it's in operation all over the world. I have nothing to do with them, right? I am always with the sovereign citizen of this my country. But I get the backing of the entire Tamil community. You may have observed, some time back, I paid a visit to Jaffna, when some boys were in custody, illegally kept in custody, and there was a request made by one Arun, Jaffna, he's a very, very liberal-minded boy, and nothing to do with any terrorism. Before I paid that visit, I checked with the intelligence services whether he has anything to do with terrorism. Okay, before I undertook that mission, I checked with our own intelligence to satisfy myself whether they have anything to do with terrorism. They confirm nothing to do with terrorism. All right, so therefore I appeared before court on their behalf. I got them all released. Okay, after that, and the second question, I have nothing to do with the first question and nothing to do with any diaspora or any political party in this country. Okay? Nothing to do. There is no any mission or anything. Some people say you are funded by foreign missionaries. No, there is no such thing. Not a word. No such thing. Nagaland is funded by the people all over the world. That much I can tell you. Second question about political prisoners, you said. Imagine you get into whoever is in the remand prison without any charge. All right? There are prisoners kept in the remand prison. If there is a charge against them, if they have involved in any terrorist activity, the government in power, they are under duty to charge them under the law. Just because you want, you can't keep people in the remand custody. It is pure violation of their fundamental rights. All right. What I believe, not my belief, that is the law of the nation, the law of the country. If there is no charge, if you cannot issue a credible charge sheet, a plausible charge sheet, you can't keep a person in the remand custody. This is wrong. So I strongly believe we must respect the fundamental rights of the citizens of this country. They have different social groups, the ethnic communities, but we have to treat everybody alike. Can be Muslims, can be Sinhalese, can be Tamil, then only you can put this country on the right track and take this country forward. That is why I get the maximum support from the Muslim. They know that the Naganadis, he has nothing to do with any, what do you call, the ethnic interest, I won't treat anybody differently. ඒක තමයි කියන්නේ අසම්බාධං අවේරං අසපත්තං කියන අසම්බාධං කියන්නේ I won't treat anybody differently. මේක හරියට තේරුම් ගන්න. අපි බෞද්ධයෝ හැටියට මෙන්න මේ දේ දකින්න. බෞද්ධයෝ හැතරන ආකාරයක් තියෙනවා. බෞද්ධයෝ කියන්නේ හරියට දිගහැරියාම සද්ධර්මය කියන්නේ දිගහැරපු කොඩියක් විදියට ගන්න කුඩයක්.
ඒක තමයි කියන්නේ මම ඔබට වගන්තිය පින්නෝ බලන්න එක කොහොමද කොච්චර ලස්සනට ඒක කියනවාද කියලා. සද්ධර්මයේ මත පදනම් වෙච්ච බෞද්ධ ධර්මයේ මත පදනම් වෙච්ච රාජ්‍යයක ඕන ජාතියකට ඉන්න පුළුවන්. ඇයි? ඒක දක්වන්නේ මොකද්ද? මාන සම්භාවයේ අපරිමාණ. උපරිමයට දක්වන දෙයක්. ඒකින්ද මේ නාගානන්ද ඉදිරිපත් කරන ක්‍රමවේදයේ තුල මුස්ලිම් දෙමළ කිසි ජාතියකට හානියක් නෑ. ඒක තමයි අර ඔබ දකිනවා ඇති ඉන්ටර්නෙට් එකේ දැන් කතා කරනවා මුස්ලිම් ජාතිකයෝ අපි ඔහුත් සමග නැගිටිනවා. අපි එක නීතියක් ඇටියට අපි රට පිළිගන්නවා. අපි ඉල්ලන්නේ නැහැ මොනවද? අර මද්රාසාද මොනවද කියලා තියෙන්නේ? දැන් ස්කෝල් වගේ අපාද ඕවා මේ අපි අය පෝෂණය කරපුවා. දැන් විශ්වවිද්‍යාලය තියෙන නැගෙනහිර ඒවා මේ රටේ එකක්වත් තියෙන්න බෑ. මේ රටේ ශරියලෝ තියෙන්න බෑ. මේ රටේ තව වෙන ක්‍රමවේදයක් තියෙන්න බෑ. වාදි කුරලා බෙල්ල කපන වැඩේ මෙයා ලංකාවේ කරන්න බෑ. ඒකට කෙලින් කොන්ද නැහැ මේ රටේ එක රාජ්‍ය නායකයෙකුටවත් කෙලින් කතා කරන්න. හරිද? මේ රටේ ඒ වටේ ඉඳ නැහැ. කට්ටියම නැගිටින්න ඕනි ශ්‍රී ලාංකික පුරවැසි විදියට. තව ප්‍රශ්න ප්ලීස්. හරි. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි දේ රොහාන් පල්ලේවත්ත මහත්මයා එයා මේ ඡන්දෙට එනවා කියලා තියෙනවානේ. මම දන්නේ නැහැ ඉල්ලනවද නැද්ද කියන එක මට කියන්න බෑ. මට එයා ගැන මට කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මට ඒක හරි නෑ මෙතන කතා කරන්න. මොකද මට කියනවා කීප දෙනෙක් කරුණාකරලා ඒක කියන්න එපා කියලා. ඒක ඔබටම තේරෙයි තව ටික කාලයක් යනකොට. තමයි ඔහු සමහරට ඡන්දෙට ඉල්ලන්නේ හේකුත් නෑ. මොකද රටේ මහජනතාවය දැනගත්තාම ඒක කතා කරන එක වඩා හොඳයි. මට මෙතන එයා නෑනේ මෙතන. ඒකද මට හරි නෑ ගැන කතා කරන එක. දෙවනි ප්‍රශ්නේ ඔබ ඇල්වේ පොඩ්ඩයි පොඩ්ඩයි තාපරකින් ඉන්න පිරිස ඔබට පේනවනේ මේ වැඩේ කරනකොට ඉන්න ඕනේ නිකම් මහ මෙරක් වගේ. හරිද? මේ අයට මම ආරක්ෂා කරගන්න ඕන. ඒ අය මම දැන් ඉංගි ප්‍රකාශ කරනවා දවසින් දවස මෙන්න මෙයා මෙහෙම කෙනෙක් මෙන්න මෙයා මෙහෙම කෙනෙක් මෙන්න මෙයා මෙහෙම කෙනෙක් කියලා 24 දෙනා මම ඔබට කියනවා. නාම යෝජනා කන්දමන දවස මම ඔක්කොම ඔබට කියනවා. නමුත් ඒකේ මට ලොකු අභියෝගයක් ගන්න වෙනවා මේ අවස්ථාවේ ඔවුන්ව ආරක්ෂා කරන්න. හරි? ඒක නිසා මට මේ වෙලාවේ නම් ටික කියන්න බෑ. රයිට්. පැහැදිලි. යා. Yes please. Yeah. කලින් අහපු ආර්ථිකය හා කෘෂිකර්මයට සම්බන්ධවයි මේ ප්‍රශ්නය අහන්නේ. රටේ ප්‍රධාන නාලිකාව අපේ බාල පරම්පරාව ඔබේ අනාගත අධ්‍යාපන සැලැස්මක් තියෙනවා නම් බාල පරම්පරාව සඳහා එය පැහැදිලිව විස්තර කරන්න. ඔබට ඉස්සෙල්ලා කිව්ව රටක් හැදෙන්න නම් පළවෙනි දේ නීතිය, සදාචාරය, ගුණධර්ම, හැදිච්චකම මේ දේ පළවෙනි දේ. ඒකෙන්ද පළවෙනි පන්ති මේ ජපානයේ තියෙන ක්‍රමය ඔබ දන්නවා. පළවෙනි පන්තිය ලංකාවෙත් මින් ඉදිරියට මේ තියෙන ක්‍රමවේදය යටදී අකුරු ගැනීමක් නැහැ. උගන්වන්නේ මොනවද? ගුණධර්ම, නීතිය, සදාචාරය. ඒක නැතුව බැහැ රටක් අඟලකට ඉස්සරහට වෙන්න. ඒකෙන්ද අධ්‍යාපනයේ ක්‍රමවේදයේ පැහැදිලි වෙනසක් වෙනවා. පාසල් දරුවන්ට මේ මංකොල්ලේ නවත්වපුවාන් පස්සේ ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල සියලුම දේවල් මම හිතන්නේ ජපානයේත් එහෙම වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක රජයෙන් දරන්නේ. ඒකට දෙන්නේ නොමිනල් ඉන්ට්‍රස්ට් එකක්. ඔබ දන්නවා මේ රටේ කොහොමද ඉන්ට්‍රස්ට් එක ගන්න කියලා. නොමිනල් ඉන්ට්‍රස්ට් එකක් ඒක අය කරගන්න බැරි නම් අවුරුදු 20ක් ඇතුළත ඒක කපා හරිනවා. ඒකද අනිත් එක. ඒ ක්ෂේත්‍රවල දැන් ඔබ දන්නවා මේ ශ්‍රී ලංකාවට තියෙන මහ ප්‍රෞඪ ඉතිහාසයක්. ඒක අපි දන්නවා. නමුත් ඒක වලලලා තියෙන. එහෙම කරන්න බෑ. අපි කතා කරන්න ඕනේ. ඒක මේ ලෝකෙ වෙන කොහෙවත් නැති රටකට තරම් වටිනා අපිට ඉතිහාසයක් තිබිච්ච රටක්. අර රිටිගල කියන තැනකට ගියාම ස්වාමීන් වහන්සේ රිටිගලට ගියාම දකිනවා යුරෝපයේ අය ආවම අදාහ ගන්න බැරි වෙනවා මීටර් 20ක් විතර දිග අඟල් 10ක් විතර ඝනකම අඟල් එකහමාර අඩි එකහමාර දෙකක් අඟල් නෙමෙයි අඟල් 10ක් විතර ඝනකම මීටර් භාගයක් විතර පළල එක දිග ඔක්කොම තියෙන්නේ මොනවද මේ ග්‍රැනයිට් ප්ලේට්ස් මේ 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 අපේ මිනිස්සු ඒ කාලේ අපේ පුරවැසියෝ අපේ හිටබ ආදී අපි මේ ශ්‍රී ලාංකිකයෝ කරලා දේවල් බැලුවම විදේශිකයෝ විශ්මයටපත් වෙනවා ඒකෙන් අපි මේ රට හරිතැනකට ගේන්න නම් අපේ ඒ ප්‍රෞඪ අතීතය අපි නැවත
ඉස්මතු කළා මේවා අපි කතා කරන්න ඕනේ. දරුවන්ට මේ අධ්‍යාපනය දෙන්න ඕනේ. දරුවෝ කියන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රෞඪ ඉතිහාසයක් තිබිච්ච ජාතියක් උඹලා කියන එක. ඉතින් තරුණ පුංචි දරුවන්ට එතනින් පටන් ගෝන්නේ පළවෙනි දේ තමයි මම ඔබත් එක්ක 100% එකඟ වෙනවා. ඒක වෙනසක් විය යුතුයි. දරුවෝ දැනගන්න ඕනේ අකුරු ඉගෙන ගන්න ඉස්සෙල්ලා හැදියාව කියන එක. ඒක තමයි පාරේ යනකොට මෙහේ ලයින් එක කපලා යනවාද? යුරෝපෙත් එහෙමයි. ලංකාවේ මෙහෙන් දාලා කාණුවෙන් දාලා ඒක මහා යුද්ධයක්. අපේ විනයක් නැහැ. එක්කම අමතක කරන්න. අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කොහොමද මහා පාරේ යන්නේ? මම මේ කියන්නේ. සිග්නල් එක වැටුනම රෙඩ් සිග්නල් එක අර පැත්තේ නම් ළඟම ඉන්න පොලිස් කාර්යාලයට එන්න කියන අනිත්‍යව නාතපන්. ඉරට මෙයා යනවා යන්න. මෙන්න අපේ මේක තමයි අපේ පටන් ගන්න ඕනේ විනය. හරිද? ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙන් ආ පාසල් අධ්‍යාපනයේ පළවෙනි දේ තමයි ආචාර ධර්ම, විනය, ගුණධර්ම මේවා තමයි පළවෙනි දේ. ඒකද පළවෙනි පන්තියේ පාසලේ පටන් ගන්න එකයි හදන්න ඕනි දරුවෝ රටට වැඩදායක, ගුණදායක වටිනා පුරවැසියෙකු විදියට. ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔබතුමා මතවාදයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන දේ මම පිළිගන්නවා. මම දැන් හැමෝම පිළිගන්නවා ඇති. අවුරුදු මං හිතන්නේ කියලායි මේ දැනට තියෙන පාලනය අපි වෙනස් කරේ දී කියන මතේ. මෙතනදී දැන් තුරුල මෙතන මහා බලපණුවක් තියෙන්නේ. මේකත් එක්කලා හැප්පෙන්න නම් අපි අපිට පුළුවන් හැම කෙනාම එකතු කරගන්න. ඒ ගමනේදී අපේක්ෂකයා විදියට මට ඔබතුමා මතවාදයක් පිළිගත්ත වෙන්න පුළුවන්. අපේක්ෂකයා විදියට වෙන කෙනෙකුට හොඳ පැහැදිලි ප්‍රශ්නයක් හැබැයි මේ නාගන්නද යන්නේ කයං විරාගං අමතං පනීතං කියන ගමන. يعني විරාගේ ප්‍රණීතකම උ දකින්න කෙනෙක්. එහෙම කෙනෙක් ස්වාමීන් වහන්සේ එකකවත් එල්ලිලා ඉන්නවද? මොකකවත් එල්ලිලා ඉන්න. මීට වැඩිය සුදුසු කෙනෙක් මේ අභියෝගේ එඩිතරව ගන්නවා නම් නාගන්නදක සම්පූර්ණ ආශිර්වාදය සමග ඒක දෙන්න සූදානම්. එනි ටයිම් yes please denne katha karana yes ya na eka ehunoth hondai kiyan ya use it okay ya it's about the agreement with Gotabaya Rajapaksa and Willy Blake. Yeah. I mean, is it valid or not valid? And if when you come to power, so what are you going to do about it? You can refer to article oma mang okkoma behed balala hadala thiyenne meka hari meke balanda there is a provision in the what do you call this rajya pratipattiye mehevime moola dharma kene ke balanna. If there is an agreement entered into between Sri Lanka and any other nation against the your sovereign rights of the, again the national interest of this country, it will be nullified because the supreme authority in this republic is you. Any individual without any authority, the Gotabaya Rajapaksa, the agreement signed between Gotabaya Rajapaksa and the British American ambassador, it has no legal effect. Refer to article 157 of the constitution, how it becomes law. That has to be enacted in the parliament. Okay? Therefore, it has no legal effect. And that is why that gentleman, or how the katha karpe kena, pahadiliyo kwe, it has no legal effect. It's absolutely right. Even the agreement, now these people, they pretend that there is no such agreement, but it looks like. That is why I demanded the Prime Minister to disclose. Okay? Even if there is agreement, we can nullify it, because you are the supreme authority in this country. Yes, please. තව මොනවද? yes මගේ ප්‍රශ්න තමයි මේ ආරක්ෂක රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය. ඔව්. 1970 දී නම් ඇමරිකන් ජාතිකයෝ ලංකාවට බහින්න සෑහෙන උත්සාහ කළා. ඔව්. ඊයගේ කාලේ ඉඳන් පොඩ්ඩක් ඒක දැන් මගහැරලා ගියා. ඔව්. නමුත් මුණු පුරා වෙච්ච රනිල් වික්‍රමසිංහ ඒ වැඩ කටයුත්ත කරලා දුන්නා. නමුත් ඔබතුමා ආවට පස්සේ මේ රටේ මේ ලෝකයේ ප්‍රධාන බලවතුන් මේ ආතාවේ තියෙන කවුද? චීනය, ඉන්දියාව, USA. ඒක අපි කවුරුත් දන්නවා. ඔබ බලන්න ලෝක සිතීමේ ස්විස්තර්ලන්ඩ් වගේ රටක් ගන්න. දෙවන ලෝක යුද්ධය පවා හිටියේ කාටවත් අත තිබෙන්නේ නැහැ. ලංකාවට එහෙම තැනක් ගන්න බැරියයි.
ලංකාවේ පුරවැසිය දිහා බලන්න. ජීවත් වෙන ක්‍රමවේදයක් නැහැ. ගැට ගහ ගන්න විදිහක් නැහැ. හදලා තියෙන පුරවැසිය ওই විදිහ තමයි. ගිය ගිය තැන දෙකට නැමෙනවා වඳිනවා. මම දැක්කා මේ ළඟදී මම දැක්කා කවුද රවි කරුණානායක අමාත්‍ය ධූරයෙන් එයා නිරපහැරියම මුදල් අමාත්‍ය ධූරයෙන් අමාත්‍යාංශයේ මේ බලන්න ඔබ මේක කල්පනා කරන්න බලන්න මම මේක පබ්ලිෂ් කළා. අමාත්‍යාංශයේ ඔක්කොම සේවකයෝ නිලධාරීන් ඔක්කොම ඇවිල්ලා ධන ගහලා වඳිනවා. ධන ගහලා වැඳම මෙයා ඔළුව අත ගන්නවා. හොඳේ. මෙයා ඔළුව අත ගන්නවා අර මිනිස්සු පේලියට ඇවිල්ලා වැඳ වැඳ යනවා. මේක මෙහෙම රටක වෙන්න පුළුවන් දෙයක්ද? මේ රටේ ඕකට විසඳුම මේකයි. රටක රාජ්‍ය රටක තියෙන උනේ අනන්‍යතාවය තමයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම හස්තාවේ පළවෙනි වගන්තියේ දැනට තියෙන එක කියනවා ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් කියන එක. හරිද? එතකොට පරම අධිකාරිය ඔබ හැටියට පිළිගන්නවා ආණ්ඩුක්‍රම හස්තාවේ. එහෙම ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ රට හරි තැනකට අපි අති හැකි වේගයෙන් ගේන අතරම කිසිම රටකට අපි අතපාන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ දෙපය නැගෙහිටින්න ඔය නීති විරෝධීව අසං කරන කිසිදු ගිවිසුමක් මොකද ඒකේ බරපතල අවදානමක් වෙනවා. ඔබට මතකයිද දෙවන ලෝක යුද්ධයේදී ජපානය ඇවිල්ලා ශ්‍රී ලංකාවට බෝම්බ දැම්මා. ඇයි දැම්මේ? එතකොට බ්‍රිටිෂ් ෆෝසස් හිටියා. හරි? දැම්මේ ඉල්ලන්නේ මොකද්ද? දැම්මේ මොකද්ද කරන්න හදන්නේ මේගොල්ලෝ? ආපහු අපේ තියෙන මේ ලෝකේ බලතුලනයක් නැහැනේ. අපි මොකටද ඒකට ගිබ්බෙල්ල දෙන්නේ යන්නේ ශ්‍රී ලංකාව? මේ පාවා දෙන්නේ මොකටද ඒකට? දැන් ඉන්න රාජ්‍ය නායකයන්ට මෞබිම කරේ කිසිදු හැඟීමක් නැහැ. ඒක තමයි ඔකට පත් වෙන්නේ. මගේ මතය මේ රටේ මහජනතාවගේ අභිමතය හා අනුමැතියකින් තොරව කිසිදු විදිහක මාතෘභූමිය පාවා දෙන කිසිදු වැඩපිළිවෙලකට එකඟ වෙන්නේ නැහැ. Anything else please? Yeah. Sir. Okay. මං එක්කෙනෙක් විතර මට කිව්ව බය නැතුව කිව්වා no I you can declare my name කියලා. මොකද දකින්න ද රනිල් සේනනායක කියලා මගේ නම දැම්මා. එයා ඇවිල්ලා එයාලා සයන්ටිස්ට් කෙනෙක්. එයාලා දැනුත් එයාලා ශ්‍රී ලංකාවේ ඉන්න ස්වාධීනව ඒ ශාස්ත්‍රයේ කුෂකර්ම ශාස්ත්‍රයේ ඉහළම ඉන්න කෙනෙක්. එයා ඇවිල්ලා USA, ඔස්ට්‍රේලියා, කෙන්යා රටවල් ගණනාවක් ඉදගෙන එයා පැහැදිලිව කිව්වා මට මම මේකට එන්නේ එයා පොතක් ලියලා දෙලා ඒ පොතේ ලාස්ට් පැරග්‍රාෆ් එකේ last chapter එකේ last paragraph එක මට පෙන්නලා කිව්වා this paragraph is all about you කියලා. ඒක කියනවා නැවත ස්වාමිනාස් කියනවා ඕකේ නම් නැවත ශ්‍රී ලංකාව දස රාජ ධර්මයේ මත රාජ්‍ය පාලනය කරන කෙනෙක් අනිවාර්යයෙන්ම බිහි වෙනවා කියලා. එයා මට කියනවා මොකද ඕකේ තියෙන ඔබ දැක්ක මේකේ රාජ්‍ය පාලනය කරන්නේ පැහැදිලිවම දස රාජ ධර්මයේ මත. ඉතින්දා ඒ 24 දෙනාගේ මම ඔබට ඕන නැවත කිව්වා. එක්කෙනෙක්ව රනිල් සේනනායක ඇල FR සේනනායක කියලා හිටියා මතකද ඔබට ළඟ? එයාගේ මුණුබුරේ. හරිද? මම කොහොමද දැන් අනිත් අයගේ අවසරයක් නැතුව ඔවුන් මේ අවස්ථාවේදී මේ පත්වන තත්ත්වය යටතේ ඔවුන් ආරක්ෂා කිරීමේ බරපතල වගකීමක් තියෙනවා. මම ඒක ඡන්දයේ ප්‍රකාශ කරන්න හැකි ඉක්මනින් මම ඔබට රටට හෙළි කරන්නම් ඒක. ඒක මගේ වගකීමක්. ඒක අනිවාර්යෙන් කරනවා. Yes please. දැන් අපි හැමදෙනාම බලපොත්තේ 225ම මේ ගෙදර යවන්න ඕනේ. ඔව්. ඒ 225 ඔබතුමාගේ බලයක් යටතේ ගෙදර යවනවාද නැත්නම් රටේ පැනෙන්න උදව් කරනවාද නැත්නම් අපේ සාමාන්‍ය පුරවැසියෝ වෙනවද? ඒ 225ට ඔබතුමාගේ බලයපත් වෙන බැරුණොත් ඔබතුමාට අර මහින්ද රාජපක්ෂ මහත්තයාට අම්බලාවේ VIP හෙලිකොප්ටර් එකක් අරන් ගිහින් බලන්න. හරි. මේකයි. දැන් ඔබට මම පැහැදිලි කළා නව ජනරජ ව්‍යවස්ථාව ජන සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන වෙනස. ඔබට කිව්වා 225ට වෙන දේ ඔබ සම්මත කරපු ක්ෂණයකින් පාර්ලිමේන්තුව විසිර යනවා කියලා. ඊළඟට කිව්වා නැවත කැඳවන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කීයද මම කිව්වේ? 60යි කිව්වා. ඒ 60 ගන්නෙ කොකෙන්ද? මේක තියෙනවා එක සුදුසුකම්. අධ්‍යාපන දැන් තියෙනවා 8වත් පාස් නැති අය 80ක්ද කොහෙද ඉන්නවා. එක්කෙනෙකුට ඡන්ද ඉල්ලන්න බෑ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථය ඉල්ලනවා ඩිග්‍රී ඕ ඉක්විවලන්ට්. උපාධියක් හෝ ඊට සමාන වෙන්න ඕනේ. ඊට අමතරව ඊට කලින් ඔවුන්ගේ චරිතය ඒගොල්ලෝ පාරිශුද්ධභාවය ඒ ඔක්කොම ඔවුන්
පෙන්වන්න ඕනේ ඒක. ඒක ඒ පැනල් එකෙන් කියනවා. ඒ වගේම සෑම දේශපාලන පක්ෂයකට මීට පස්සේ ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපේක්ෂකේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය හදාන්න ඕනේ. දැන් ඒක පක්ෂයකවත් ප්‍රජාතන්ත්‍රවාදය. උදාහරණයකට ගන්න දැන් ඔබ දැම්ම තෙරේසා මේ ඊයේ පෙරේදා දැන් කිව්වා බ්‍රෙක්සිට් එක ෆේල් වෙච්චින්ද යා අස්සුණා. දැන් දකින්න ඇතිනේ බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර් ලංකාවේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකය අවුරුදු 20 ගාණක් ඉන්නවා. ඒකින්ද ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒකින්ද ඔබට සහතික වෙනවා මේ දේ. ඔය 60 ඔය 225 එක්කෙනෙක්වත් නැහැ. ඒගොල්ලෝ එන්නේත් නැයි. මං කොල්ලේ නැහැ. මොනවාද? කාප පර්මිට්, ලෙක්ක පර්මිට්, පෙට්‍රසන් ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට්, එතන ගියාම ලිකර් ලයිසන්ස්, එතන ගියාම ඩිසෙන්ට්‍රලයිස්ඩ් මොනවාද? පෙන්ෂන්ස් මේ ඔක්කොම අයින් කරපුවාම පස්සේ මේගොල්ලන්ට එල්ල වැඩක් තියෙනවද? එල්ල වැඩක් තියෙනවද? මං හිතන්නේ ඔය කවුරුත් විශ්වාසය කියලා. එතකොට අර ඒ කාලේ හිටියේ දහනායක, එතන ගියාම ඩඩ්ලි සෙනනායක මේ යන අවස්ථාවේදී ඔවුන්ගේ බැංක account එකේ තිබි රුපියල් 300,400. අන්නේ තතර ආපහු ලංකාවේ යයි. Yes please. ඒක මම පීටෝප සංවිධානය. ඒක ප්‍රධානියා මම. ඒක තමයි දේශපාලන බලවේගයක් හැටියට දැන් ඉදිරියට එන්නේ විනිවිද සංවිධානය කියලා. ඒක මේ වැඩේ ගෙනියන්න ඕනේ. ඔබ දන්නවනේ ඔබ අයිති ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධික ඔය කියන මොනවාද අර පුතා කිව්වා වගේ අර මොනවාද ඔය පර්මිට් කේස්, එතන ගියාම බිල්පත් නඩුව, එතන ගියාම BMW නඩුව, පාම් ඔයිල් කේස් එකක් තියෙනවා. ඔබ අහලා ඇති පාම් ඔයිල් කන්ටේනර් 24ක් එළියට දාපුවම ඒක මම නැවතුවා ඔබේ අයිති ක්‍රියාත්මක. මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න සංවිධානයක් අවශ්‍යයිනේ. ඒකට තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. කාලේ යම් යම් අපහසුතා එක්ක මම දැන් නාගහනන්න මහත්මයාගෙන් අපිට තව එක ප්‍රශ්නයකට යන්න පුළුවන්. මේ අවසාන ප්‍රශ්නය අපිට එක කාරු තරහ වෙන්න එපා. මම දැන් මේක ඉවරුණාට පස්සේ නාගහනන්න මහතා ඔබ වෙනුවෙන් අපි විශ්වාස කරන ටික වෙලාවක් ශාලාවෙන් පිටත රැඳී ඉඳී කියලා. එතකොට ඔබට පුළුවන් එතුමත් එක්ක පෞද්ගලිකව කතා කරන්න. තවත් එක් ප්‍රශ්නයක් පමණක් අපි ඔබතුමාට යොමු කරනවා. Thank you. Yes please. He you asked many questions right anyway. Okay. නගනන්ද මහත්මයා. ඔව්. මම හිතන්නේ මමත් ඔබතුමා ගැන මුලින්ම දැනගත්තේ ජාත්‍යන්තර ජාලයෙන්. ඔව්. මෙතන ඉන්න ගොඩක් අය ඒ වෙන්නේ නැති. ඇයි ඔබ දන්නවනේ ලංකාවේ මාධ්‍ය නාගනන්ද පෝල් කට් එකකින් වහලා තියලා තියෙන්නේ. ඔබතුමා දැන් මම හිතන්නේ 2020 ජනාධිපතිවරණය කියන රේස් එකට දැන් ඉදිරිපත් වෙලා ඉන්නේ. නිශ්චිතව. එහෙමනම් අපි හිතන්නේ මේක අපිට තවත් try කරන්න අවස්ථාවක් නෙමෙයි. නෑ. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය සඳහා වූ ව්‍යායාමයක් විය යුතුයි. ඒක මාතෘභූමියේ අනාගතයේ තීරණය කරන වැඩපිළිවෙළක්. එහෙමනම් මම හිතන්නේ අද ඇත්ත සත්‍ය අපේ ආජීවයේ 100කින් ඇහුවොත් නාගානන්ද කියන්නේ කවුද කියලා තවම දන්නේ නැහැ. හරි පිළිගන්නවා. එහෙමනම් මේ ව්‍යායාමයේ ජයග්‍රහණය කරන්න කමට බිම් මට්ටමට මේ 2020 ජනාධිපති ව්‍යාපාරයේ ඡන්ද ව්‍යාපාරයේ ගෙනියන්න ඔබතුමාගේ පැහැදිලි ප්‍රායෝගික යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවා. ඒකට උත්තරේ ඔබ දැක්කා මේට මාස දෙකකට කලින් පමණ කලින් ස්ලෝවේකියාවේ ජනාධිපති මෙතිවරණයට ඉදිරිපත් වුණේ දූෂණයේ වංචාවට ඍජුවම ඉදිරිපත් වෙච්ච නීතිඥවරයා ලෝය කෙනෙක්. පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නැහැ. ඇය එක හෙලාම එක පාර්ලිමේන්තුවේ ජනාධිපතිව ඇතුළේ ජයග්‍රහණය කළා. නාගානන්දගේ වැඩපිළිවෙල මේ ගෙනියන වැඩපිළිවෙලේ තව තියෙන මැතිවරණයට දින ගත්තොත් 180කටත් අඩු අඩු කාලයක්. ඒකෙන් මේකේ ඩිසයින් කරනේදී ඔබට පේයි තව ටික දහසක් යනකොට හැම අස්සක් මුල්ලක් නෑරම යන ක්‍රමවේදයක් ගමක් ගානේ නොගෙහින් යන්න පුළුවන් ඒවා යනවා. දැන් මේකට දැන් මේ වගේ තමයි දැන් පුදුම විදියට ජනතාවගේ ලොකු කැමැත්තක් තියෙන මේක කොහොම හරි මේ වෙනස කරන්න ඕනේ කියලා. ඒකින්ද ඒක සෝෂල් මීඩියා තව ඉන්ටර්නෙට් බේස් දැන් අපිට සමහරට ටෙලිවිෂන් දැන් මේකට ඉන්නවා ගොඩාක් අය ඉදිරිපත් වෙලා. ඒ ක්‍රමවේදයක් ගේනවා මොන ක්‍රමයකින් හරි සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපි ගියොත් එම මොකක් හරි භාණ්ඩයක් එහෙම නැත්නම් එක එක පුද්ගලින්ගේ නම් කිව්වොත් දන්නවනේ මේ අහවලා කියලා අන්නේ තරමට පත් කරන්න හැම ත්‍රී වීලර් එකක පාවා මේක ගන්න ක්‍රමවේදයක් එක රටක් එක දෑයක් එක නීතියක් 2020 නාගානන්ද කියලා ෆොටෝග්‍රාෆ් එක ගහලා ලංකාව පුරා මොකද ඉස්සෙල්ලාම නම යන්න ඕන
මං ඔබ කියන දේ 100%ක් පිළිගන්නවා. ඒක හැම මස්සක් මුල්ලක්කම ඒක යන විදිහේ වැඩ පිළිලා ක්‍රියාත්මක කරනවා. Thank you. දැන් මෙතන අපි හෝල් එක දෙන්න පුළුවන් ඒත් නේ පුතා. So if you have any further question you can ask even outside the hall. ඔව් පුතා. හරි පුතා. Okay. Bye. හොඳයි මං හිතන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් කොයි ආකාරයටද සංවර්ධනය කරන්න ඕනි කියලා ඔබගේ ප්‍රශ්නවලට ඔබගේ ගැටලුවලට බොහෝමත්ම සාර්ථක පැහැදිලි පිළිතුරු ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. හොඳයි මෙම වැඩසටහනේ අවසාන භාගයටයි අපි දැන් එළඹෙන්නේ. අවසානයේදී අද දිනේදී නාගානන්ද මහතා වෙනුවෙන් අලුත් ශ්‍රී ලංකාවක නව පැතුමක් බලාපොරොත්තු වෙන් මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුම දෙනාට ස්තුති කරමින් ස්තුති කතාව සිදු කිරීමට මේ ආරාධනය මයුක සේනාධීර මහත්මයාණන්ට. ගරුතර සංඝරත්නයේ අවසරයි නාගානන්ද මහත්මයාණනි. ඒ වගේම නාගානන්ද මහත්මයා සමග අද දින මේ ස්ථානයට පැමිණි ජාලිය පෙරේරා මහත්මයාණනි, අද මේ වැඩසටහන අපි ලංකාවේ පත් වෙලා තියෙන දේශපාලන ආර්ථික ඒ වගේම සමාජ ආරක්ෂා කියන සියලුම ශේත්‍රවල බිඳවැටීමත් එක්ක අපි කරපු දෙයක්. මේ වැඩසටහන ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි සංවිධානය කරපු දෙයක්. ඉතින් අපි මේ සංවිධානය කරපු වෙලාවේ මේ ආරාධනය පිළිගෙන ඉතාමත් කෙටි කාලයක් තුළ මේකට රෙස්පොන්ස් කරලා මේ ස්ථානයට පැමිණලා ලංකාවේ පවතින මේ බිඳවැටීම පිළිබඳව අපිට කරුණු කාරණා ප්‍රකාශ කර සිටීම පිළිබඳව ඔබට ඒ වගේම ඔබගේ දූත පිරිසට අපගේ හෘදයාංගම ස්තුති පුද කරනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතනට පැමිණ සිටින සියලුම ජපානයේ වාසය කරන මෙතන සිටින සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුති පුද කරන්නට කැමැති. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති මේක කිසිසේත්ම අපි දේශපාලන පක්ෂයකට කඩේ යෑමකට හෝ පැහැදිලි භාෂාවකින් කිව්වොත් එහෙම කිසිම පක්ෂයකට කඩේ යෑමට බලාපොරොත්තු වෙන කරපු දෙයක් නෙමෙයි. අපේ ප්‍රධානම අපේ සංකල්පය වුණේ ශ්‍රී ලංකාව එක කියන එක. ඉතින් ශ්‍රී ලංකාව එක කියන දේ අපේ ඔළුවේ තියාගෙන විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ අපේ රටේ තියෙනවා කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන දෙයක්. ඉතින් ඔබ අපි සෑම කෙනෙක්ම සමහර විට මේ රතු පාට කොඩි පාට රතු නිල් කොඩි වලට යට වෙලා සමහරට ඡන්දේ ප්‍රකාශ කරන්න ඇති. සමහරට ඔබේ අපේ තාත්තලා ප්‍රකාශ කරන්න ඇති, තාත්තලාගේ තාත්තලා ඡන්දේ ප්‍රකාශ කරන්න ඇති. ඒවෑ අතුරු ප්‍රතිඵල අද අපි විඳිනවා. ඉතින් ඊයේ වින්දා අද වින්දා කියලා අපි හෙටත් මේ අතුරු ප්‍රතිඵල විඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් තව මාස කීපයක් ඇතුළත අපිට තීරණාත්මක මොහොතක් එනවා. ඉතින් ඔබගේ චන්ද්‍රය කරුණාකරලා මේ රටේ අනාගතය ගැන හිතලා ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා. එහෙම කරේ නැත්නම් අපිට බිහින් අපේ ළමයින්ට බිහින් ළමයි අනිවාර්යෙන් අපිට සාප කරනවා. ඒ දවසක් අනිවාර්යෙන්ම එනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය අද පටන් ගැනීමක් විතරයි. ඒ නිසා අප සංවිධානය කරා ඇත්තටම මේ සියලුම දෙනා මෙතන ඉන්නේ මේ ව්‍යාපාරයේ සංවිධායකවරු ඔබ කිසිම කෙනෙක් ඔබ ඕනම කෙනෙක් යම්කිසි දෙයක් සංවිධානය කරනවා නම් සියලුම දෙනා ඊට සහයෝගය දෙනවා. ඒ වගේම ඔබගෙන් එක දෙයක් ඉල්ලා සිටින කැමති අපි රට වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. කරුණා කරලා ඔබගේ කන්ටැක්ට් ඩීටේල්ස් අපිට ලබා දීලා යන්න කියන එක මං ආදරෙන් ඉල්ලා සිටිනවා. අද
නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා මෙතන සිටිනවා. ඉතින් ඔබ ඔබ සියලුම දෙනා එතුමාගේ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඇති. ඉතින් සියලුම දෙනා ඉදිරි මැතිවරණයේදී කුමන පක්ෂයට සහයෝගය දෙනවාද කියන එක ඒක ඔබට බාර දෙයක්. ඉතින් ඔබට පෞද්ගලික එතුමාට උදව් කරන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන ඉඳලා අපි එකතු වෙමු. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හොඳ දෙයක් කරමු. ඉදිරියටත් මේ දේවල් අපි කරගෙන යන්න. ඒ හින්දා අද ඔබගේ අද පිටත් වීමට පෙර රට වෙනුවෙන් දෙයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට ඔබගේ කන්ටැක්ට් ඩීටේල්ස් දීලා යන්න. ඒ වගේම ඔබ ඉතාමත් ආරක්ෂාකාරියෝ මේ ස්ථානයට පැමිණියා ගෙදර යද්දිත්, ඒ වගේම ආරක්ෂාකාරියෝ ගෙදරට යන්න. ඒ වගේම අද ට්‍රේන් වලින් හෝ බස් වලින් ආපු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අපිට දන්වන්න. අපි ඔබ අවශ්‍ය තැනට අවශ්‍ය ළඟම ස්ටේෂන් එකට හෝ බස් නැවතුම්පළට ඔබව යොමු කිරීමට කැමතියි. බොහොම ස්තුතියි. ස්තුතියි. මං හිතන්නේ අද දිනේදී මේ මොහොතේ පටන් ඔබ මෙම ශාලාවෙන් පිටතට යන්නේ ලබන අවුරුද්දේ පටන් ශ්‍රී ලංකාව පිළිබඳ නැවුම් අලුත් බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන. ඉතින් අද දිනේදී නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් මෙම ස්ථානයට සැපැමිණි ඔබට නැවතවරක් ස්තුතිවන්ත වෙමින්, ඒ වගේමයි අද දිනේදී හරු ක්‍රියේෂන්ස් ඔබට ගෙනා සජීවී සම්බන්ධතාවයෙන් ලෝකයේ පුරා රටවල් විශාල ප්‍රමාණයක හිතවතුන් අපත් සමගින් සජීවීව සම්බන්ධ වුණා. නාගානන්ද මහතාණන්ට ඔවුන්ගේ සුබ පැතුම් පිරිනැමුවා. ඉතින් ගෙදර සිට හරු ක්‍රියේෂන්ස් හරහා අප සමගින් සම්බන්ධ මේක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. මේක දී මේක තමයි ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන රටේ ශ්‍රී ලංකාවේ සිටින මහමතුමා රටේ ජනතාවට ඉන්නේ මේ රටේ නිසි ජනතාවට වෙන තැන මේ රටේ නිසි පන්තිලා තියෙනවා. ඕක මෙහෙලියට පිටින් පාරවත් මතලා මේක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී. මේක දී මේක තමයි ලෝකයේ පිළිගත්